අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අප සෝදානම් වන්නේ සුපුරුදු විදියටම සෙනසුරාදා රාත්‍රියේ රාත්‍රී 7ට ඔබට තිළිණ කරන සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අද සිත්නෙත් අසපුව තුළ වෙනසක් තිබෙනවා. අපි ගිය සතියේ ඔබට ඒ පිළිබඳ සිහිපත් කළා. ඒ තමයි සෙනසුරාදා සිත්නෙත් අසපුවේ වෙනදාට ධර්මයේ දේශනා කරන්න පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ. ඉරිදා සිත්නෙත් අසපුව, ඒ කියන්නේ හෙට දිනේ රාත්‍රී 7ට විකාශය වෙන සිත්නෙත් අසපුවේ සුපුරුදු විදිහට ධර්මයේ දේශනා කරන්න පසුගිය කාලයේ පුරාවටම බලංගොඩ රෝහඳ ස්වාමීන් වහන්සේ. එහෙත් හෙට ඓතිහාසික කෝරගල පොදබිමේ පැවැත්වෙන්නා වූ අසදිසි ශාක්‍ය සුගත මහසෑයේ ගර්භ නිධානෝත්සවයට සමගාමී පින්කම් මාලාව, තථාගතාදි වන්දනා මහා පින්කමත් සමග පින්කම් මාලාව වෙනුවෙන් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ කෝරගලට වැඩම කරන නිසාවෙන් සහ ඒ පින්කම පැවැත්වෙන නිසාවෙන් අද දවසට ඉරිදා සිත්නෙත් අසපුවේ ගරු දේශකයාණන් වහන්සේට අපි ආරාධනා කළා සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් ධර්මීය දේශනා කරන්න. ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව. උන්වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, සන්තං සන්තේහි පූජිතං බුද්ධං බුද්ධේන දේසිතං, ධම්මං ධම්මවරං ලද්ධං සංඝං සංඝවරං නමේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේස මත්ථකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමානඛා දන්තා තචෝ මන්සං නහාරු අත්ති අත්ති මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං බිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සිම්හං පුම්බෝලෝහිතං සේදෝමේදෝ අස්සු වසාක්හේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා මම මහා සංඝරත්නයේ වෙනුවෙන් ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. තුන් ලොවට තිලකයක් බඳු මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවකත්වයේ ලැබූ ඔබමා මොනතරම් වාසනාවන්තයිද? ඉවක් බවක් නැති, ඉමක් කොනක් නැති සංසාර ගමනේ අනේක විද දුක්සෝ සුසුම් මැදින් ගෙවා දෙමු ජීවිත අනන්තයි අප්‍රමාණයි. එබඳු සසර ගමනක අන්දමන්ද වූ අපි හැම දෙනාටම සැනහෙන නිවෙන මාවත
පෙන්වා වදාළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. රන්ටැස් විහිදෙන සිරිපාපියුම් ධරමින් අභිනීල නෙතු සඟලේ කාන්ති ධාරාව ඒ දිසාව වෙත යොමු කරමින් ඒ සිරිපාපියුම් තබ තබා ඇවිද ගිය හැටි, වැඩම කළ හැටි සිහිපත් වෙනකොට පුදුමාකාර අනුවේදනීය හැඟීමකින් හදවත පිරියනවා. බුදුරජාණන් වහන්සේ තමයි අපේ අඳුරු ලෝකය එළිය කරන ලද රන් හිරු මඩල, අපේ අන්ධකාර ලෝකය ප්‍රභාස්වර කරන ලද හිදී සඳ මඩල තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේමයි. මසැස දිවැස නුවනැස බුදුවැස සමතැස කියන මේ පසැස් වලින් ලෝකය දෙස බලබලා අසරණ සත්වගගේ දුක්ගිනි නිවන්නට මහා කාරුණික දම් රජුන් සිද්ධ කරන ලද මෙහෙවර අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ සංසාර ගමනේ පවා අනුන්ගේ දුක නිසා උනුහු හදවතක් ඇතිවයි පාරමී ධර්ම සම්පාදනය කළේ. අනුන්ගේ සුවයෙන් සුවපත් වෙලා අන්‍යයන්ගේ සැනසීම පතා අතටපත් නිවන අතහැර දමා කරුණාවෙන්, මහත් කරුණාවෙන් සංසාරේ වගේ බිහිසුණු තැනකට බිය නොවි දෙන්න අමාරු ඇස් දෙක වගේ දෙයක් උගුලවා දන් දීලා, හදවත උපුටා දන් දීලා, අඹු දරුවන් රට රාජ්‍ය දන් දීලා සියල්ල අතහැරලා ලෝතර බුද්ධ රාජ්‍යයම පැතු මහාවීර ධර්මරාජයන් වහන්සේ හැර මේ සත්වගට මුණ ගැසෙන්නේ නැහැ. එනිසා ඔබ හැම දෙනාම අප්‍රමාදීව ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. දෙව්රම් මහා වනාරණේ දෙවියන්ගේ මල් වරුසා මැදින් අමා සදහම් වරුසා වස්වමින් ජනසන්තානයන්හි තම සන්තානයන් දුරු කරලා සදා කාලයට සුවසහනේ කැඳවා දුන් අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරක් ඇති මහනිල් මල් සුවඳින් දිගන්තය සුවඳවත් වෙනවා. අමා දහම් දේශනා කරද්දී සුදෝසුදු බුදුරැස් ධාරා මැදින් අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිභාන සහිතව ඒ අමා බුදුවදන් මතු වෙලා එනකොට පිනැති දෙවි මිනිසුන්ගේ හද සන්තාන අමාවෙන් පිරියනවා. ඉතින් එවන් උදාර යුගයකින් එවන් උදාර පිවිතුරු විරාගී නිකෙලෙස් ඉතිහාසයකින් හමායන ශාන්ත අමාමද පවන් ධාරාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයයි. අදත් මේ අසන්නේ, අදත් මේ දේශනා කරන්නේ, අදත් මේ සැනසෙන්නේ ඒ බුදුසසුන් ඉන්නේ. එනිසා අපි හැම දෙනාම පින්වන්තයි, පිනක මහිමයයි. දැන් අපි මේ භුක්ති විඳින්නේ මනුස්ස ලෝකෙට ආපු මේ කාලවකවානුව තුළ ඒ අසිරිමත් ගොයුම් ගොත් මහා මුනිවර විරාගී දම් රජුන් ගැන ආරංචිය කනවැකුණා. බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ ධම්මෝ තේන සුදේශිතෝ සංඝෝච විපුලෝ ආසී සද්දහන්තා සුනන්තු මං. බුදු රජුන් ලොව පහළ විය දහම් බෙරයද නාද විය සංගරුවන ලොව විපුල විය සැදැ ඇත්තෝ මට සවන් දෙත්වා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. අමා දහම් භේරී නාදෙන් දෙවි මිනිසුන්ගේ හද సంతාන කුල්මත් කළා. සංගරුවන ලොව පහළ වුණා. අහෝ මොනතරම් වාසනාවක්ද! අරහං වත සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ ධම්මවරෝ සුපාටිපන්නෝ මහා සංඝෝ පුඤ්ඤවන්තා සුනන්තු මං. අරහං වේමයි බුදු රජුන් ස්වාක්ඛාතයි දෙසුදම් සුපාටිපන්නයි බුදු පුතුන් පිනැත්තෝ මට සවන් දෙත්වා. භාග්‍යවතුන් වහන්සේ සත්‍යග්මයි විරාගි හද මඩලින් යුතුව අරහං ගුණෙන් බබල බබලා
වැඩ සිටිය මේ මිහිමත යමා ධර්මය ස්වාග්ඝාතයි මනාව දේශනා කළා සත්‍යක්මයි ඒ සංඝ රත්නය නිවන් මගේ ගමන් කරනවා මනා මාර්ගයේ ගමන් කරනවා සත්‍යක්මයි සුපටිපන්නෝ මහා සංඝෝ එනිසා පින්වත් ඔබ සවන් යොමු කරන්න ඒ බුදුරජාණන් වහන්සේ ඔබේ සුවඳ හද ගඳ කෙලියට වැඩමවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතයේ මිහිරියාව හදවතින් විඳගන්න කියලා ආරාධනා කරමින් අදට නියමිත ධර්මදේශනාව සඳහා අවස්ථාව සලසා ගන්නවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානය සිත්නි දසපෙන් ලබා දෙන්නේ පින්වත් දෝන කාන්තිලතා ගුණරත්න මෙතිනිය සහ දමිත් වැවල හොරණ ලිපිණේ පදිංචි පින්වත් නිරෝමා සමරවීර මෙතිනිය කියන මේ දෙපිරිස බොහොම ශ්‍රද්ධාවෙන් පින්බර අරමුණු සිත්හි තබාගෙනයි මේ අමා ධර්මය ලෝකයට ත්‍යාග කරන්නේ දානයක් ලෙස. ඉතින් එයත්තන්ගේ පින්බර අරමුණු ධර්මදේශනාවෙන් අවසානෙහි සිහිපත් කරලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. එතෙක් මේ අමා ධර්ම දානමේ පින හැම දිනාටම ශාන්ත නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පසුගිය වැඩසටහන් මාලාවේදී අප විසින් දේශනා කළේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් දේශනා කොට වදාරන ලද සතර සතිපට්ඨාන භාවනා මාර්ගයට අයත් කායානුපස්සනා සතිපට්ඨානයේ මුල් කොටස් පිළිබඳවයි. ආනාපාන සති භාවනාව, ඉරියාපත්ත මනසිකාරය සහ සම්පජඤ්ඤ පබ්බය කියන කොටස් තුන විස්තර සහිතව අප විසින් ඉගෙන ගත්තා. අද කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ කායගත සති භාවනාවටම අයත් අසුභ සති භාවනාව නැත්තං කොට්ඨාස භාවනාව පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා, පුනච පරම් භික්කවේ භික්කු ඉමමේව කායං උද්ධං පාද තලා අධෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. මහණෙනි, තවදොරටත් අන්‍ය වූ කර්මස්ථානයක් විස්තර කරලා දේශනා කරනවා. මහණෙනි, මේ ශාසනෙහි ශ්‍රාවකයා නැත්නම් භික්ෂුව පතුලෙන් උඩ කෙසගින් යට සම කෙළවර කොට ඇති නොඑක් ආකාරයේ අසුචියෙන් පිරී සිටින මේ කරජකය නුවණින් විමසනවා. කොහොමද විමසන්නේ, කොහොමද සලකා බලන්නේ? අද්ධීමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ. මේ ශරීරයෙහි කෙස, ලොම්, නිය, දත් එවැගේම සම. මංසං නහාරු අට්ඨි අට්ඨි මිංජා වක්කං. එවැගේම මස්, නහාර, ඇට, ඇටමින්දුලු, වකුගඩු. හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පහාසං. හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පපු මාංශය. අන්තං අන්තගුණං උදරියං කරීසං. අතුණු, අතුණු බහන්, නොදිරු ආහාර, මල, පිත, සෙම. සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කිහෙලෝ සිංහානිකා ලසිකා මුත්තං. සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිඳුළු, මුත්‍රා කියන මේ දෙතිසක් කුණපයන්ගෙන් මේ ශරීරයේ ගැවසී තිබේ. ඒකනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ, සේයතාපි භික්කවේ උභතෝ මුඛා පූතෝලී පූරා නානා විහිතස්ස ධඤ්ඤස්ස. මහණෙනි, දෙපසින් මුව දෙකක් ඇති මල්ලක් තියෙනවා. ඒ මල්ලේ හැල්වි, මාවි, මුං, මෑ, තල, සහල් මේ වගේ නොයෙක් වදහැරුම් ධාන්‍යයන්ගෙන් යම්සේ ඒ මල්ල පිරීලා තියෙනවා. ඉතින් නුවණ තියෙන පුරුෂයෙක් චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කේය. ඒ මල්ල ඇරලා ඒ වෙන්වෙන් වශයෙන් ඒ තියෙන ධාන්‍යයන් හඳුනා ගන්නවයි. මේ සාලි, මේවා තමයි හැල්වි, මේවා තමයි මාවි, මේවා තමයි මුං, මේවා තමයි මෑ, මේවා තමයි තල, මේවා තමයි සහල්. ඒ විදිහට හඳුනා ගන්නවයි. මේ වීහි, මේ මුංගා, මේ මාසා, මේ තිලා, මේ තඳුලාති. ওই විදිහට වෙන්වෙන් වශයෙන් ඒ ගැට ගහලා තියෙන මල්ලේ ඒ ගැට ගැසුම ලිහා ඉවත් කරලා කට ඇරලා බලනවා.
ඒම මේ වන්නේ වගේ මේ ශාසනයේ භික්ෂුව මේ ශරීරය පිළිබඳවත් පාදතලයෙන් උඩ සිරස්තලයෙන් යට කෙස්මතුයෙන් යට තච පරියන්තං සම කෙලවර කොට ඇති අනේකාකාරයෙන් පිරීගිය කුණප කොට්ඨාසයන් නුවණින් විමසනවා. මේ ශරීරයේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇඩමිඳුරු වකුගඩු හදවත ආදී වශයෙන් එහෙම විමසනවා. ආන්හිම විමසීමට කියන්නේ කායගතා සති භාවනාවේ පටික්කෝල මනසිකාරය නැමැති කොටස කියලා. පටික්කෝල මනසිකාරය නැත්තං කොට්ඨාස භාවනාව එක අන්තර්ගත වෙන්නේ පටික්කෝල මනසිකාරයට. ඉතින් මේ විදිහට කායගතා සති භාවනාව දිගට පුරුදු කරන ශ්‍රාවකයා අසීමිත බුද්ධ ගෞරවයක් ඇති කරගෙන අසීමිත ශාස්ත්‍රෝ ගෞරවයක් ඇති කරගෙනයි මෙලෙසින් මනසිකාර කරන්නේ. ඉතින් මෙහෙම මෙනෙහි කරනකොට විරාගි සංඥාව වැඩෙනවා. ඉතින් භාග්‍යතුන් අපි දේශනා කරනවා ඒ විදිහට අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමාගේ කයෙහි හෝ කායානුපස්සනාව ඔය විදිහට වඩනවා. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අන්‍යයන්ගේ කය පිළිබඳවත් මෙලෙසින්ම කුණප කොට්ඨාසයන්ගෙන් ගැවසීගෙන තියෙනවා කියලා මෙනෙහි කරනවා. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ අන්‍යයන්ගේ ශරීරයන්හි යථාව භාවයමයි කියලා නුවණින් විමසනවා. ඒ වගේම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔය කුණප කොට්ඨාසයන් කොහොමද හැදෙන්නේ මොනවගෙන්ද හැදෙන්නේ කියලා නොයෙක් ආකාරයෙන් නුවණින් විමසමින් වාසය කරනවා. හට ගැනීමේ ප්‍රත්‍යය අවබෝධ කර ගන්නවා. ඒ වගේම වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කේසාදී කොට්ඨාසයන් නැතිවීමට බලපාන ප්‍රත්‍යයන් නැතිවීමෙන් ඒව නැති වෙලා යන හැටි නුවණින් බලබලා වාසය කරනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීමත් නැතිවීමත් නුවණින් විමසා බලමින් වාසය කරනවා. කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතු හතරෙන්නේ රූපයන් පහළ වෙන්නේ. එතකොට ඒ හේතුන් නැතිවීමෙන් රූපේ නැති වෙලා යනවා. ඒ විදිහට තමයි නුවණින් විමසන්නේ. ඉතින් මෙහෙම විමසනකොට අද්ධී කායෝතිවා පනස සතිපච්චපට්ඨිතා හෝති. කුණප කොටස් රසක්ම පමණයි තියෙන්නේ සත්වයක් පුද්ගලයෙක් කියලා එහෙම ගන්න දෙයක් නැහැ කියලා සිහිය එළඹ පවතිනවා මේ භාවනා වඩන යෝගාවචරයාට. අත්ථිකායෝති වාපනස සතිපච්චපට්ඨිතා හෝති කිව්වේ ඒකයි. යාවදේව ඥානමත්තාය. ඉතින් ඒ අවබෝධය කුමක් පිණිසද? නැවතත් ඉදිරියට මතුමත්ෙහි නුවණ වැඩීම පිණිසයි. පතිස්සති මත්තාය සිහිය වැඩීම සිහිය දියුණු වීම පිණිසයි. අනිස්සිතෝච විහෙරති. එහෙම වාසය කරද්දී ඔය ආකාරයෙන් තමන්ගේ කය දිහත් අනුන්ගේ කය දිහත් නුවණින් බලමින් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ට යන්නේ නැහැ. ඒකයි අනිස්සිතෝච විහෙරති කියන්නේ. නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක් තණ්හා දෘෂ්ටි මාන වශයෙන් කාම උපාදාන, තිට්ටි උපාදාන, අත්තබාද සීලම්බත උපාදාන වශයෙන් ගන්නේ නැහැ. එවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි, ඔන්නෝය ආකාරයෙන් තමයි මේ ශාසනයේ භික්ෂුව කයෙහි කයානුව බලමින් වාසය කරමින් මේ පටික්කෝල මානසිකාරයේ නැමැති කායගත සති භාවනාව වඩන්නේ. ඉතින් මේ දැන් සඳහන් කළ ඉතාම කෙටියෙන් කායගත සති භාවනාවේ කොට්ඨාස භාවනාව පිළිබඳව මේ භාවනාව බොහෝ දෙනාට සප්පාය කර භාවනාවක් වන නිසා අපි ටිකක් විස්තර විභාග ඇතිව මේ භාවනාව ඉගෙන ගත්තොත් ගිහි පැවිදි කාටත් මේ භාවනාව ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කායගත සති භාවනාව ගැන දේශනා කරනවානේ ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්ථාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දස්සන පටිලාභාය සංවත්තති දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති විඥා විමුක්ති ඵල සත්‍යගිරියාය සංවත්තති කියලා. මහණෙනි, මේ එකම ධර්මයක් තියෙනවා. මොකක්ද? ඒකම ධර්මය භාවිත කළොත්, බහුලීකృత කළොත් මහත්ම සංවේගයේ පිණිස අවබෝධයෙන් යුතුව ඇතිවන මහත් අර්ථයේ පිණිස, මහත් වූ යෝගක්ෂේමයේ පිණිස, මහත් වූ සතියක් සම්‍යක් ප්‍රඥාවක් පිණිස, ඥාන දර්ශන ප්‍රතිලාභයක් පිණිස, මේ ජීවිතයේම කල් නොයවා මේ ජීවිතයේම සැප විහරණය පිණිස, විද්‍යා විමුක්ති ඵල ප්‍රතිවේදයේ පිණිස හේතු වෙනවා. මහණෙනි, එකම ධර්මයේ කුමක්ද? කායගත සතියයි.
අමතන්තේ භික්කවේ පරිභුංජන්තියේ කායගතා සතින් පරිභුංජන්ති. මහණෙනි, කවුරුවාරි කෙනෙක් කායගතා සති භාවනාව වඩනවන එයා නිවන්සුව වළඳනවා කියනවා. අමතන්තේ භික්කවේ න පරිභුංජන්තියේ කායගතා සතින් න පරිභුංජන්ති. ඉතින් කවුරුන් හෝ කෙනෙක් කායගතාපති භාවනාව වඩන්නේ නැත්නම් එයා අමෘත සංඛ්‍යාත නිවන්සුව වළඳන්නේ නැහැ කියනවා. ඉතින් ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ කායගතාපති භාවනාව අනේකාකාරයෙන් වර්ණනා කළා. ඒ වගේම වර්ණනා කරමින් දේශනා කරනම කතං භාවිතාච භික්කවේ කායගතා සති කතං බහුලී කතා මහප්ඵලා හෝති මහානි සංසා. කොයි විදිහට වඩන ලද, කෙසේ භාවිත බහුලී කෘත කරන ලද කායගතා සති භාවනාවද මහත්ඵල මහානි සංසවන්නේ. ඉද භික්කවේ භික්ඛු අරඤ්ඤගතෝවා. මහණෙනි, මේ සසුන්වන් භික්ෂුව කැලේකට ගිහිල්ලාරි, රුග්මුලකට ශුන්‍යාගාරයකට ගිහිල්ලාරි මේ භාවනාව සිද්ධ කරන ආකාරය, කායගත සති වඩන ආකාරය දේශනා කරමින් ආනාපාන සති භාවනාව, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤ භාවනාව, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික පම්මය කියන මේ 14ක් වූ කොටස් කායගත සති භාවනාව සම්බන්ධයෙන් දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ. ඉතින් මේ සතර සතිපට්ඨාන භාවනාවේ කායගත සති භාවනාවට අන්තර්ගත වෙන 14ක් වූ භාවනා ක්‍රම අතරින් ඉරියාපත මනසිකාරයේ ළඟට චතු සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාරය කියන මේ කොටස් තුන විදර්ශනා වශයෙන්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එමගින් අපිට ඉදිරියේ ඉගෙන ගන්න ලැබෙන නවසීව තික පබ්බය, ඒ විදර්ශනා ඥානෙහිම ආදීනවානුපස්සනාව දියුණු කිරීම වශයෙන් තමයි වදාලේ. එතකොට සමාධිය ඉපදවීම වශයෙන් ආනාපාන සතියත්, අපි අද මේ කතා කරන පටික්කුල මනසිකාර පබ්බයත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා. ඉතින් එහිදී අපි මේ මුල් කොටස් තුන ආනාපාන සතිය සහ ඉරියාපත මනසිකාරයත් චතු සම්පජඤ්ඤයත් විස්තර වශයෙන් ඉගෙන ගත්තා. දැන් අද අපි ඉගෙන ගනිමු අද පටන් මේ කායගත සතියෙහි පටික්කෝල මනසිකාර කොටස, නැත්තම් මේ කොට්ඨාස භාවනාව පිළිබඳව. පුනච පරම් භික්කවේ භික්ඛුයිම මේව කායං උද්ධම් පාද තලා අධෝ කේසමත්තක ආදී වශයෙන් මේ භාවනාව සිරි මුව මඩලින් දේශනා කළා. පතුලෙහි පටන් ඉහලින්, කෙසංගෙහි පටන් යට, ඊළඟට සමෙහි පටන් හාත්පස, බඹයක් පමණ වූ මේ ශරීරෙහි උත්සාහවත් වෙලා මහත්ම උත්සාහයෙන් හෙව්වත් කිසිම කෙනෙකුට මුතුමැණික් වෛධූර්ය මේව හොයන්න ලැබෙන්නේ නැහැ. කොකුම් සඳුන් හොයන්න ලැබෙන්නේ නැහැ. වත්සුණු හොයන්න ලැබෙන්නේ නැහැ. පවිත්‍ර වූ කිසිම දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. පරම දුර්ගන්ධ වූ, ජුකුප්සාජනක වූ, දැකීමට පවා පිළිකුල් වූ කෙස්ලොම් ආදී නොයෙක් විදිහේ අසුභයන්ගෙන් මේ ශරීරය ගැවසී ඇති බව, හෙවි ඇති බව මේ භාවනාවෙන් මනාව මනසිකාර කරනු ලබනවා. ඉතින් මේ කොටස ගැන අපි විස්තර වශයෙන් කරුණු තේරුම් ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. ඉතින් මේ භාවනාව වඩනු කැමැති යෝගාවචරයා කුල දරුවා මොකක්ද කරන්නට ඕන? කල්යාණ මිත්‍ර ඇසුර පවත්වාගෙන මේ උතුම් කර්මස්ථානය ගැන කියා දෙන ආචාර්ය උතුමන් වහන්සේ නමකගේ ඇසුරේ සත්වදෑරුම් උද්ඝහන කෞශල්‍යය සහ දසවදෑරුම් මානසිකාර කෞශල්‍යය පුරුදු කරන්නට ඕන. සත්තාකාර වූ මේ භාවනාව ඉගෙන ගැනීම පිළිබඳව හැකියාවන්, දසාකාර වූ මේ භාවනා මානසිකාරය පිළිබඳව හැකියාවන් දියුණු කරමින් තමයි මේ භාවනාවට අවතීර්ණ වෙන්න ඕනි. මේ විදිහට කවුරුන් හෝ කෙනෙක් මේ භාවනාව ප්‍රගුණ කළොත් එයාට වරදින්නේ නැහැ. එයා මුලාවටපත් වෙන්නේ නැහැ. එතකොට සප්තවිධ උද්ග්‍රහණ කෞසල්‍යය කියන්නේ කුමක්ද? උද්ග්‍රහණය කියන්නේ ඉගෙන ගන්නවා කියන එකනේ. ආකාර හතකින් ඉගෙන ගන්නවා මේ කොට්ඨාස භාවනාව පිළිබඳව. පළමු කොටස තමයි වචනයෙන් ඉගෙන ගැනීම. දෙවන ආකාරයේ සිතින්, වර්ණ වශයෙන්, සංඛාන වශයෙන්, දිසා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන් කියන සත් ආකාරයෙන් ඒ භාවනාව හොඳට හදවතට කාවද්ද ගන්නට ඕන. ඒකට කියනවා සත්වැදෑරුම් උද්ග්‍රහණ කෞශල්‍ය දියුණු කිරීම කියලා. ඒ අතරින් පළමු කාරණේ වචනයෙන් කොහොමද මේ උද්ග්‍රහණ කෞශල්‍යය දියුණු කරන්නේ?
ඉතින් මේ පටික්කුල මනසිකාර භාවනා කර්මස්ථානය මුළු ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයම කටපාඩමේ තිබුණත්, අර්ථගතා ටීකා සියල්ල කටපාඩමේ තිබුණත්, කවුරු මේ කායගත සති භාවනාවේ කොට්ටාස භාවනාව පුරුදු කළත්, ඒ පුරුදු කරන කෙනා පළමු කොට වචනයෙන් මේ භාවනාව පුරුදු කරන්නට ඕන. කේසා ලෝමා නඛා දන්තා තචෝ මේ ආදී වශයෙන්. ඒ කියන්නේ වචනයෙන් ශබ්ද නගා කියමින් සංජායනා කරනවා. එහෙම සංජායනා කරනකොට හරියට අර මලය දනව්වාසී මහාදේව මහා ස්වාමින් වහන්සේ ළඟ කමඨාන් අරගෙන භාවනාවේ යෙදුන ස්වාමින් වහන්සේලා දෙනමට මෙන් ඇතම් කෙනෙකුට මේ කර්මස්ථානේ හොඳට ප්‍රගුණ වෙනවා සංජායනා කරද්දී. ඉතින් මේ කතාව බොහොම අනුග්‍රහයක් සපයනවා අපේ මේ භාවනාවට. කෙටියෙන් කිව්වොතින් ඔය ඒ කාලේ මහාදේව මහා ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේ වැඩ හිටපු කාලේ අපේ රටේ එක්තරා ස්වාමින් වහන්සේලා දෙනමක් ත්‍රිපිටක ධරයි කටපාඩම්. නමුත් ඒ මහාදේව රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේගේ පාපියු වන්දනා කරලා කමඨහනක් කිල්ලුවා, නැත්තම් භාවනා මානසිකාරයක් කියා දෙන්න කිව්වා. ඉතින් ඒ ලොකු ස්වාමින් වහන්සේ කුමක්ද කළේ? සාර මාසයක් මේ භාවනාව සංජායනා කරන්න කියලා ද්වත්තිංසාකාර පාලිය කියා දුන්නා. ඒ කියන්නේ අර මම මුලින් කිව්වේ කේසාලෝ මානඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ඨි අට්ඨි මින්ජා ආදී වශයෙන්. එතකොට මේ කොටස් 32 නැවත හොඳට සංජායනා කරන්න කිව්ව මාස 4ක්. කාටද මේ කියන්නේ? ත්‍රිපිටකේම කටපාඩම් වූ ස්වාමීන් වහන්සේලා දෙනමකට. කවුද දේශනා කරන්නේ? මහාදේව මහා ස්වාමින් වහන්සේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා බොහෝම නිහතමානීව බොහෝම ගෞරවයෙන් ඒ කමඨාන අරගෙන සාර මාසයක් සංජායනා කරමින්ම කල් ගෙවුවා. අවසන් වෙනකොට සෝතාපන්න වුණා. එනිසා මේ උතුම් භාවනාව කියා දෙන ආචාර්යයන් වහන්සේ පළමුකොට මේ වචනයෙන් කියමින්ම සංජායනා කරන්න කියලා අතවැසියන්ට කියලා දෙන්න ඕන, නැත්නම් ශ්‍රාවකයන්ට කියා දෙන්න ඕන. ඒ ශ්‍රාවකයනුත් බොහොම නියතමානීව තච පංචකාදී පරිච්ඡේද කොට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සංජායනා කරන්නට ඕන. කොහොමද ඒ කාරණේ? අපි මුලින් තේරුම් ගනිමු. කේසා ලෝමා නඛා දන්තා තචෝ. ඒ විදිහට මුලපටන් අග දක්වා කොටස් පහක් සංජායනා කරලා නැවත ආයෙ මුලට. තචෝ දන්තා නඛා ලෝමා කේසා ආනිම සංජායනා කරනවා. ඒ කොටසට කියනවා තච පංචකය කියලා. ඊළඟට තියෙන වක්ක පංචක. ඒ කියන්නේ වකුගඩුව පස්වන කොට ඇති කොටස් පහ. මන්සං නහාරු අට්ඨි අට්ඨි මින්ජා වක්කං. දැන් මුලේ ඉඳන් අඟ දක්වා එහෙම කිව්වා. ඊළඟට අඟේ ඉඳන් මුල දක්වා නැවතත් වක්කං අට්ඨි මින්ජා නහාරු අට්ඨි මන්සං තචෝ දන්තා නඛා ලෝමා කේසා ආනිම තමයි ඉදිරියට ගිහිල්ලා නැවත ප්‍රතිලෝම වශයෙන් මුල දක්වාම පැමිණෙන. ඊළඟට තියෙන්නේ පප්හාස පංචකය. පප්හාසේ පස්වන කොට ඇති කොටස. හදයන් යකනං කිලෝමකං පිහකං පප්හාසං. ඒ විදිහට සංජායනා කරලා නැවත ප්‍රතිලෝම වශයෙන් සංජායනා කරනවා. පප්හාසං පිහකං කිලෝමකං යකනං හදයන් වක්කං අට්ඨි මින්ජා අට්ඨි නහාරු මන්සං තචෝ දන්තා නඛා ලෝමා කේසා. මෙහෙම සංජායනා කරනවා. ඊළඟට නැවත මද්ධලුංග පංචකේ. ඒ කියන්නේ මද්ධලුංගය නැත්තං කිස් මොලය පස්වන කොට ඇති කොටස. කොහොමද සංජායනා කරන්නේ? අන්තං අන්ත ගුණං උදරියං කරේසං මද්ධලුංගං. ඒ විදිහට සංජායනා කළා ආය අග ඉඳන් මුලට. මද්ධලුංගං කරේසං උදරියං අන්ත ගුණං අන්තං පප්හාසං පිහකං කිලෝමකං යකනං හදයන් වක්කං අට්ඨි මින්ජා අට්ඨි නහාරු මන්සං තචෝ දන්තා නඛා ලෝමා කේසා.
දැන් එහෙම සංඥායනා කළා ඉන් අනතුරුව මේද චක්ඛය කියන්නේ මේදය හයවනු කොට ඇති කොටස පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ නැමත අගේ ඉඳන් මුලට මේදෝ සේදෝ ලෝහිතං පුබ්බෝ සෙම්හං පිත්තං මත්හලුංගං කරේසං උදරියං අන්තගුණං අන්තං පප්හාසං පිහකං කිලෝමකං යකනං හදයං වක්කං අට්ඨිමින්ජා අට්ඨි නහාරු මන්සං තචෝ දන්තා නක්හා ලෝමා කේසා. ඉතින් මෙහෙම සංඥායනා කළ අවසාන කොටස් 6, ඒ කියන්නේ ගුණප කොටස් 6, ඒකට කියනවා මුත්ත චක්කය කියලා. මුත්‍රා 6 වෙනි කොට ඇති කොටස. අස්සු වසා හේලෝ සිංහානිකා ලසිකා මුත්තං. ඊළඟට අගේ ඉඳන් මුල දක්වාම මුත්තං ලසිකා සිංහානිකා හේලෝ වසා අස්සු මේදෝ සේදෝ ලෝහිතං පුබ්බෝ සෙම්හං පිත්තං මත්තලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්හාසං පියකං කිලෝමකං යකනං හදයං වක්කං අට්ඨිමින්ජා අට්ඨි නහාරු මන්සං තචෝ දන්තා නඛා ලෝමා කේසා. දැන් ඔය මුල පටන් අග දක්වාම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සංඥායනා කරන ක්‍රමයයි ඔබට මේ කියා දුන්නේ. ඉතින් මේ කියා දුන් ක්‍රමයට අනුව පුළුවන් තරම් වේලාව අරගෙන ශාන්ත හඬකින් සංඥායනා කරන්න ඒ කොටස් වෙත අවධානය යොමු කරමින්. දැන් අපි මේ එක එක කොටසක් පිළිබඳව විස්තර විභාග සහිතව ඉගෙනගෙන ඒ පිළිබඳව හොඳ අදහසක් හිතේ කාවද්ද ගන්නට ඕන. අපි පසුගිය කාලේ වැඩසටහනකදීත් ඔය තචපංචක කර්මස්ථානය පිළිබඳව සිත්නේ තසපුවේදී දේශනා කළා. නමුත් අපි මේ උතුම් සතිපට්ඨාන දේශනා මාලාවේදී සෑම කර්මස්ථානයක්ම හැකි උපරිමයකින් විස්තර කළා දෙනවා. මොකද මේවා නැවත නැවත අපිට ඉගෙන ගන්න දීර්ඝායුෂයක් නැහැ. මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම මට්ටමින් සිතේ දරාගෙන නුවණින් විමස විමසා භාවිතයට ගැනීමට අපි හැම කෙනාම දක්ෂ වෙන්නට ඕන. කොයි මොහොතේ මේ ජීවිතය අවසන් වෙයිද කියලා කියන්න බෑනේ. ඉතින් එනිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන අසිරිමත් ශාස්ත්‍ර ජීවිතය ගැන ප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙනයි මේ උතුම් කර්මස්ථානය වඩන්නට ඕන. ඉතින් මේ කර්මස්ථානය ක්‍රමානුකූලව පුරුදු කරන ශ්‍රාවකයා තච පංචකය, අර යට කියපු කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන මේ තච පංචකය අනුලෝම වශයෙන් පමණක් 5 දවසක් සංඥායනා කරන්නට ඕන. ඊළඟට ප්‍රතිලෝම වශයෙන් පමණක් 5 දවසක් සංඥායනා කරන්නට ඕන. එහෙම තමයි අපේ ගුරු උතුම් මේ බණ පොතේ අපට උගන්වන්නේ. නැවත අනුලෝම ප්‍රතිලෝම වශයෙන් 5 දවසක් සංඥායනා කරනකොට හරියටම අඩමසක් සංඥායනා කරා වෙනවා. මොනවද? ඔය කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන තච පංචක කර්මස්ථානිය පමණක් මුල ඉඳන් අග දක්වා. ඒ කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ. ඒ විදිහට 5 දවසක් පුළුවන් උපරිම වෙලාවක් අරගෙන සක්මනේදී පරයන්කේදී සංඥායනා කරනවා. ඊළඟට තවත් නැමත 5 දවසක් තචෝ දන්තානඛා ලෝමා කේසා කියලා අගේ ඉඳන් මුලට පුළුවන් උපරිමයකින් සංඥායනා කරනවා. ඊළඟට නැවත 5 දවසක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන්, ඒ කියන්නේ මුලේ ඉඳන් අගටත් අගේ ඉඳන් මුලටත් සංඥායනා කරනවා. ඉන් අනතුරුව දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් මේ භාවනා පුරුදු කරනවා නම් ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඊළඟට වක්ක පංචකය කියන්නේ මන්සන්නහාරු වට්ටි අට්ටි මිංජා වක්කං කියන මෙන්න මේ කොටස ඉගෙනගෙන මුල ඉඳන් අග දක්වා ඒ පංචකයේ දින 5ක් සංඥායනා කරනවා. අගේ ඉඳන් මුල දක්වා නැවත දින 5ක් සංඥායනා කරනවා. නැවත අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දින 5ක් සංඥායනා කරනවා. එතකොට එතනත් මාස භාගයක් සංඥායනා වෙනවා. ඊළඟට පප්හාස පංචකය කියන්නේ හදයන් යකනම් කිලෝමකම් පිහකම් පප්හාසම් කියන මෙන්න මේ කොටස් 5. මුල ඉඳන් අග දක්වා දින 5යි, අගේ ඉඳන් මුල දක්වා දින 5යි. නැවත මුල ඉඳන් අග දක්වා අගේ ඉඳන් මුල දක්වා දින 5ක් සංඥායනා කරනවා. එතකොට හරියටම මාස භාගයක
කාලයක් ගෙවිලා යනවා ඒ විදිහට සංඥායනිය තුලින්. ඉන් අනතුරුව ඒ කොටස් 15ම නැවත ඒකශේෂ කළ හකුළුවලා ආය මුලේ ඉඳන් අග දක්වා දින 5යි. අගේ ඉඳන් මුල දක්වා දින 5යි. මුලේ ඉඳන් අග දක්වා අගේ ඉඳන් මුල දක්වා දින 5 බැගින් ඒ භාවනාව අඩමසක් සිද්ධ කරනවා. ඒ කියන්නේ කේසා කියන තැන ඉඳන් පප්පාසං කියන කොටස දක්වා කොටස් 15ක් තියෙනවනේ. මේ කොටස් 15 මුලේ ඉඳන් අග දක්වා දින 5යි. අගේ ඉඳන් මුල දක්වා දින 5යි. නැවත මුලේ ඉඳන් අග දක්වා අගේ ඉඳන් මුල දක්වා දින 5ක් සංඥායනා වෙනකොට තවත් මාස භාගයක්ම දින 15ක්ම ඒ විදිහට කර්මස්ථානයේ වැඩමින් ගත කරනවා. ඉන් අනතුරුව මත්තලුංග පංචකය. මත්තලුංග පංචකය අර විදිහටම මාස භාගයක්. ඒ කියන්නේ අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්මත්තලුංගා. මාස භාගයක්. මුලේ ඉඳන් අග දක්වා දින 5යි. අගේ ඉඳන් මුල දක්වා දින 5යි. නැවත අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දින 5යි. එතකොට මත්තලුංග පංචකය සංඥායනා වෙලා අවසන් වෙනකොට අඩ මාසයක් එතනත් ගත වෙනවා. නැවත ඒ කොටස් 20ම එකතු කරලා. ඒ කියන්නේ කේසා කියන තැන ඉඳන් මත්තලුංගං කියන තැන දක්වා තියෙන කොටස් 20ම දින 5ක් මුලින් ඉඳන් අග දක්වාම එක දිගට සංඥායනා කරනවා. නැවත දින 5ක් අග ඉඳන් මුල දක්වාම එක දිගට සංඥායනා කරනවා. නැවත දින 5ක් මුල සිටන් අග දක්වා අග සිටන් මුල දක්වා සංඥායනා කරනකොට තවත් මාස භාගයක කාලයක් කර්මස්ථානයෙන් ගෙවි යනවා. ඊළඟට මේද චක්කය. ඒ කියන්නේ පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ කියන කොටස් 6. මුලින් ඉඳන් අග දක්වා දින 5යි. අගේ ඉඳන් මුල දක්වා දින 5යි. ඊළඟට මුල සිට අග දක්වා අග සිට මුල දක්වා දින 5ක් ගත වෙනකොට අඩ මාසයක කාලයක් ගෙවිලා යනවා. ඉන් අනතුරුව ඒ කොටස් 26ම නැවත එකට එකතු කරලා අරගෙන අඩ මාසයක කාලයක් සංඥායනා කරනවා. අර විදිහටමයි කේසා කියන තැන ඉඳන් මේදෝ කියන තැන දක්වා මුලින් ඉඳන් අගටත් මේදෝ කියන තැන ඉඳන් කේසා කියන තැන දක්වා අගේ ඉඳන් මුලටත් නැවත අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සංඥායනා කළා මාස භාගයක කාලයක් කර්මස්ථානෙන් ගෙවනවා. ඉන් අනතුරුව මුත්ත චක්කය. ඒ කියන්නේ මුත්‍රා 6 වෙනකොට ඇති කොටස. ඒක අඩ මාසයක් සංඥායනා කරනවා. අස්සු වසා කෙහෙලෝ සිංහානිකා ලසිකා මුත්තං. ඊළඟට මුත්තං ලසිකා සිංහානිකා කෙහෙලෝ වසා අසු. එහෙම සංඥායනා කළා මුලින් ඉඳන් අග දක්වා ඒ මුත්ත චක්කය නැත්තං අසු කියන තැන ඉඳන් මුත්තං කියන තැන දක්වා මුලින් ඉඳන් අග දක්වා දින 5යි. අගේ ඉඳන් මුල දක්වා දින 5යි. ඊළඟට මිශ්‍ර වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දින 5යි. එහෙම සංඥායනා වෙනකොට මාස භාගයක් ගෙවිලා යනවා. අවසාන වශයෙන් මේ දෙතිස් කුණපයම මුලින් ඉඳන් අග දක්වා දින 5යි. අගේ ඉඳන් මුල දක්වා දින 5යි. ඊළඟට මුල සිට අග දක්වා අග සිට මුල දක්වා දින 5යි. ඒ විදිහට මාස භාගයක කාලයක් සංඥායනා කරමින්ම කාලය ගෙවනවා. මේ විදිහට මාස 6ක කාලයක් සංඥායනා කරමින් භවනා කළ යුතුයි කියලයි ගුරු උතුමෝ මේ භාවනාව වැඩු ප්‍රගුණ කළ මෙයින් මඟ බල ලැබූ උතුමන් වහන්සේලා අපට උගන්වන්නේ මේ උතුම් ධර්මය තුල. ඉතින් මේ විදිහට පුළුවන් තරම් කාලයක් දැන් මේ වහගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස හොඳට හිතට ගන්න සෑහෙන තරම් කාලයක් මේ වෙනුවෙන් වෙන් කරගෙන මෙහෙම සංඥායනා කිරීමෙන්ම කල් ගෙවන්න පුළුවන් වුණොත් ඒක මහා භවනාවක්. එහෙම සංඥායනා කරමින්ම වර්ණ නිමිත්ත, සංඨාන නිමිත්ත, දිසා නිමිත්ත, ඕකාස නිමිත්ත, පරිච්ඡේද නිමිත්ත කියන මේවත් යම් පමණකින් සලකමින් මේ සංඥායනය සිද්ධ කරනකොට ඉතාම ගැඹුරු භවනාවක් සිද්ධ වෙනවා. ඉතින් මුලින් මුලින් මේ සෑම කොටසක්ම අරමුණු නොවෙන්නට පුළුවන් සංඥායනා කරගෙන යදි. නමුත් කේසා කියද්දී අපිට කෙෂ්ටික අරමුණු වෙනවා. ශරීරයේ ඉහළ දිශාවේ කෙස් පිහිටලා තියෙන හැටි, ඒ මාගේ වර්ණය, සටහන, මේව අරමුණු වෙනවා. ඒ විදිහට අරමුණු වෙන කොටස් ටික විශේෂ වශයෙන් අරමුණු කරමින් අරමුණු නොවෙන කොටස් ගැන කලබල නොවි සංඥායනය කරගෙන හොඳට ඒ වචන, ඒ කොටස් පිළිබඳව මානසිකාරේ හිතට හොඳට හුරු කරනවා. ආනේ විදිහට මම ආදරයෙන් ගෞරවයෙන් මේ හුරු කිරීම සිද්ධ කරගෙන සිය දහස් වාරයක්, කෝටි ප්‍රකෝටි වාරයක් හරි කමන්නේ වචනෙන් කියමින්ම සංඥායනා කරන්නට ඕනේ. කවුරු වුණත්, ගිහි වේවා, පැවිදි වේවා, තේර මධ්‍යම නවක කවුරු හෝ වේවා, මේ විදිහට කරලායි මේ භාවනාවට ප්‍රවේශය හදාගන්න තියෙන්නේ. මොකද අපේ සිත කියන්නේ අනාදිමත් සසරක විවිධ විසම සිතුවිලි ධාරාවන් හිදුව දුවා පැවතිච්ච හිතක්නේ. මේ සංසාර ගමනේ අපි මේ හුරු කරලා තියෙන්නේ මේ වගේ භවනාවල් නෙමෙයිනේ, වෙන වෙන වැරදි මනසකාරයන්. ඉතින් එහෙම ගියපු මනසකට මේ කායගත සතිය වගේ කොට්ටාස භවනාව වගේ මනසකාරයක් හුරු කරන්දි මේ ක්‍රමය තමයි අපේ පුරාණ ආචාර්ය උතුමෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මත අනුගමනය කළේ. එතකොට එහෙම කරනකොට මේ කමඨහන පිළිබඳව ඒ
බුද්ධ වචනේ හොඳට හුරු වෙනවා. සිත එහෙම දුවන්නේ නැහැ. ඒ කොටස් හොඳට ප්‍රකට වෙනවා. හරියට වැටක තියෙන කණු ටිකක් පේලියට තියෙනකොට ඒ කණු ටික අපිට එකින් එක පිරික්ෂමින් යනකොට හොඳට වැටහෙනවනේ. ආන්නේ කණු ටිකක් වගේ හොඳට වැටහෙනවා. එතන ওই විදිහට තමයි වචනෙන් සංජායනා කරන්නේ. ඊළඟට සිතින් සංජායනා කිරීම. වචනෙන් වගේම සිතිනුත් සංජායනා කරන්නට ඕනි. වචනෙන් කරන සංජායනාව සිතින් සංජායනා කිරීම පිණිස, සිතින් කරන සංජායනාව අසුභ ලක්ෂණ අවබෝධයේ පිණිස ඍජුවම උපකාර වෙනවා. ඉතින් වචන කතා කරන්න බෑනේ සිතේ මැදිහත් වීමකින් තොරව, විතර්ක ਵਿਚාරයන්ගෙන් තොරව. ඉතින් අර මුලින් කිව්වා වගේ වචනියෙන් හොඳට පුරුදු වෙනකොට සිතිනුත් ඒ සංජායනාව හුරු වෙනවා. ඒක තමයි වචනෙන් සහ සිතින් සංජායනා කිරීම. ඒක දෙවෙනි කාරණේ සිතින් සංජායනා කිරීම. ඊළඟට වර්ණ වශයෙන් මේ සප්තවිද උද්ඝාන කෞශල්‍යනේ. වචනෙන් සිතින් වර්ණ වශයෙන් සංඨාන වශයෙන් දිශා වශයෙන් අවකාශ වශයෙන් පරිච්ඡේද වශයෙන් කියලා කිව්වේ. එතකොට සිතින් ඒ විදිහට හොඳට හුරු කරනවා, නැවත නැවත මනසිකාර කරමින්. ඊළඟට වර්ණ වශයෙන් කේශාදීන්ගේ වර්ණය හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඒකයි වර්ණ වශයෙන් කියන්නේ. අපි ඉදිරියේදී ඒ කාරණා සාකච්ඡා කරමු. සංඨාන වශයෙන් කියන්නේ කෙස්ලොම් ආදී සටහන් මනාව හඳුනා ගන්නට ඕනේ, මොන වගේ හැඩතල වලින්ද යුක්ත වන්නේ කියලා. දිසා වශයෙන් කියන්නේ ශරීරයේ නාභියෙන් උඩ කොටසට උඩ දිශාව කියලා කියනවා. නාභියෙන් යට කොටසට කියන්නේ යට දිශාව කියලා. එතකොට මේ කුණප කොට්ටහාසයන් පිහිටා පවතින්නේ උඩ දිශාවේද යට දිශාවේද? හොඳට හිතට ඒ පිළිබඳව අදහස කාවද දෙනවා. ඊළඟට අවකාශ වශයෙන් මේ කොටස් මේ අවකාශයේ පිහිටලා තියෙනවා කියලා අවකාශයේ ව්‍යවස්ථාපනය කරනවා. ඊළඟට පරිච්ඡේද වශයෙන් ඒ පරිච්ඡේද වශයෙන් කරන යෝනිසෝ මනසිකාරය සභාග පරිච්ඡේදය විසභාග පරිච්ඡේදය කියලා පරිච්ඡේද කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ මේ කේසාදීන් පිහිටලා තියෙනවා මේවා මොන කුණප කොටස් අතරද පිහිටා පවතින්නේ කියන අදහස තමයි මේ පරිච්ඡේද වශයෙන් විමසීමෙන් සිද්ධ කරන්නේ. කේසාදී කොටස් යටහා මතු ඒ වගේම සරස කියන මේ පැති වලින් මෙන්න මේ දේවල් වලින් තමයි පරිච්ඡේද වෙන්නේ නැත්නම් සීමා වෙන්නේ. යටින් නම් හැමෙන්, උඩින් නම් අහසෙන් කෙස් වලින් ගත්තොත්, වටෙන් නම් ඒ වගේම කෙස් ගස් වලින්, ආන්නේ විදිහට තමයි මේ සභාග පරිච්ඡේද විමසන්නේ. ඊළඟට මේවට තමයි කෙස් කියන්නේ, මේවා ලොම් නොවේ, මේවා ලොම් මේවා කෙස් නොවේ කියලා අමිශ්‍ර වශයෙන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමට කියන විසභාග පරිච්ඡේද. එතකොට සභාග පරිච්ඡේද සහ විසභාග පරිච්ඡේද වශයෙන් මේ සෑම කුණප කොටහාසයක්ම හොඳ ජෝන්සෝ මානසිකාරයකට නතු කර ගන්නවා. ඉතින් මේවා මෙහෙම කියද්දි කෙනෙකුට නොවැටෙන්න පුළුවන්. මේ පුහුණු කරගෙන යනකොට මේ අවබෝධය යාට පුරාකෘත වාසනා බලයක් තිබේන හොඳ ගුරු වැසුරකින් මේ භාවනාව සිද්ධ කරනවා නම් ඒකාන්තයෙන් වැටහෙනවා. ඉතින් මේ විදියට සත් ආකාරයෙන් වූ උද්ඝාන කෞශල්‍ය නැත්නම් ඉගෙන ගැනීම, මේ භාවනාව ඉගෙන ගැනීම පිළිබඳ ආකාර හතකින් විශාරද භාවය ඇති කරගෙන ඉන්න අනතුරුව ඒ භාවනාව කියා දෙන ගුරුවරයා මේ කර්මස්ථානයේ අසබල් සූත්‍රයේ මෙන්න මේ විදියට දේශනා කරලා තියෙනවා. අසබල් සූත්‍රයේ මේ භාවනාව ධාතු වශයෙන් දේශනා කරලා තියෙනවා. ආදී වශයෙන් සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ භාවනාව උගන්වලා තියෙන හැටි. ඊළඟට මහා හත්තිපදෝපම සූත්‍රයේ, මහා රාහුලෝවාද සූත්‍රයේ, ධාතු විභංග සූත්‍රයේ මේ භාවනාව දේශනා කරලා තියෙන හැටි. ඒ වගේම කායගත සති සූත්‍ර දේශනාවේදී වර්ණ වශයෙන් වටහා ගන්න අය සඳහා චතුධාතු අවස්ථාන වශයෙන් මේ භාවනාව දේශනා කරපු හැටි මේවා ගුරුවරයා ශිෂ්‍යයාගේ දක්ෂතාවය විමසලා හොඳට තේරුම් අරගෙන කියා දෙන්නට ඕන. එතකොට ඒ කායගත සතියෙම ධාතු වශයෙන් කියා දෙනකොට ඒක විදර්ශනා කර්මස්ථානයක් වෙන හැටි. ඊළඟට ප්‍රතිකූල වශයෙන් මේ දැන් අපි කතා කරපු කේසාලෝම ආදී වශයෙන් ක්‍රමානුකූලව මේ භාවනා ප්‍රගුණ කරද්දී ඒක සමත කර්මස්ථානයක් වෙන හැටි ටිකෙන් ටික ඉදිරියට උතුම් ගුරුතුමා විසින් ශිෂ්‍යයාට කියලා දෙනවා. දැන් මේ කියා දෙන ආකාරයන් හොඳට නුවණින් විමසා බලනකොට පින්වත් ඔබට මේ පිළිබඳව පැටලීමක් එන්න විදිහක් නැහැ. යම් තැනක හෝ නොතේරෙන තැනක් ආවොත් අපි ධර්ම සාකච්ඡාවේදී ඒ කරුණු තවදුරටත් සාකච්ඡා කරමු. ඉතින් ඒ නිසා කවුරුවත් තේරෙන්නේ නැහැ කියලා මන් දෝසහයි වෙන්න එපා. මේ තමන්ගේ ශරීරයේ තියෙන කොටස් ටික ගැනනේ කතා කරන්නේ. අමුතු දෙයක් නෙමෙයිනේ මේ උදේ හබා දකින්න පිරිමදින කවන පොවන සතප්පවන මේ ශරීරය ගැන මෝහය නැති කරන්න, ප්‍රඥාව පහළ කරගන්න, විරාගය ඇති කරගන්න, නොයල්ම ඇති කරගන්න, මේ දුක්ඛිත ජීවිතයෙන් සංසාර ජීවිතයෙන් අත මිදෙන්න නේ මේ මානසිකාරය භාග්‍යතුන් අපි දේශනා කරන්නේ. ඒ නිසා අපට මෙච්චර කාලයක් හඳුනා ගන්න බැරි වුණ, මෙච්චර කාලයක් වැරදි විදියට දැකපු නিত্য වූ සංඥාවෙන්, සුඛ සංඥාවෙන්, සුභ සංඥාවෙන්, ආත්ම සංඥාවෙන් දැකපු දෑ
අද ඒ ආත්ම සංඥා, සුඛ සංඥා, නිත්‍ය සංඥාවන් උදුරලා ඉවත් වන විදියට මෝහාන්ධකාරයේ වෙනුවට ප්‍රඥා ආලෝකයේ පහළ වෙන විදියටයි මේ කල්පනා කරන්නේ, මේ මෙනෙහි කරන්නේ, මේ සතිමත් වෙන්නේ, මේ සජ්ජායනය සිද්ධ කරන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අනුශාසනාව හදවතේ පිහිටුවාගන්නේ. ඉතින් මේ විදියට කරගෙන යනකොට යාට කිසිදාක වරදින්නේ නැහැ. මේ හිතේ ස්වභාවය තමයි සෑම මොහොතකදීම මේ හිත බලාපොරොත්තු වෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරය පිහිටන්න. මේ හිත බලාපොරොත්තු වෙන අයෝනිසෝ මනසිකාරයම පිහිටලා ඉන්නේ. ඒකනේ හිතේ දීර්ඝකාලීන භාවිතයේ වුණත් අපි හැම දෙනාගේම. ඉතින් මේ වගේ උතුම් කොට්ඨාස භවනාවකින් නැත්තම් කායගත සති මේ පටික්කුල මනසිකාරයෙන් මේ හිත ඉතාම ශාන්ත භාවයකට පමුණුවන්න පුළුවන්. ජීවිතයේ ආදීනම සම්භාරය නුවණින් විමසලා මේ ජීවිතය හෝ මේ මේකක් මෙහෙම ස්වභාවයක් එක්ක නේද මම රාග දේශ මොහ වඩන්නේ කියලා යාටම සංවේගය ඇති වෙනවා. සැබවින්ම පින්වතුනි මේ කායගත සති භාවනාව හොඳට වඩනකොට සෑහෙන තරමකට රාගාග්නිය නිවිලා යනවා, ද්වේෂාග්නිය නිවිලා යනවා, සෙසු ක්ලේශයන් සෑහෙන මට්ටමකට ඒ ක්ලේශයන්ගේ බලය මර්ධනය වෙනවා, ඒ හිත පුදුම විදිහට දමනය වෙනවා, වෛර කරන්න, ක්‍රෝධ කෝන්තර තියාගන්න, පලිගන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රමාද වෙලා කම්මැලිකමට වසඟ වෙලා එහෙම ඉන්න හිතෙන්නේ නැහැ. අහෝ මේ සසර කැහැටි, අහෝ මේ ජීවිතේ කැහැටි කියලා යාට විරාගි සංකල්පනා සමග නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙනවා, අව්‍යාපාද අවිහිංසා සංකල්පනා පහළ වෙනවා. මේ භාවනාව මෙහෙම සිද්ධ කරගෙන යනකොට තව ඉදිරියේදී බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. මේ භාවනාව පුරුදු කරගෙන යනකොට මාර්ගාංග සියල්ලම වැඩෙනවා. නපුරු වචනයක් කතා කරන්න හිතෙන්නේ නැහැ, නපුරු කායික ක්‍රියාකාරකමක් සිද්ධ කරන්න හිතෙන්නේ නැහැ. මොන අතින් හැම පැත්තෙම බැලුවා මේ භාවනාව තුළින් ඒ පුද්ගලයා ඇති කරලා දෙන්නේ මහ විශාල ආත්ම දමනයක්, සංවරයක්, ශාන්තියක්, සතුටක්, තෘප්තිමත් බවක් ඇති කරලා දෙනවා. මේ ලෝකේ මිනිස්සු හොයන්නේ තෘප්තියනේ. ඒ තෘප්තිය කවදාකවත් කාම ධර්මයන් හොයාගෙන ගියා කියලා ලැබෙන්නේ නැහැ. කාම ධර්මයන් අතෘප්ති කරයි, ඇති වෙන්නේ නැහැ. අතිත්තං ඒව කාමේසු. හැබැයි මේ කාමයන්ගේ ඇති ඒ විරාගී භාවයේ වෙත යොමු කරන ලද සිහිය ඇතිව විශේෂයෙන් මේ තමන්ගේ ශාරීරියේ යථාව ස්වභාවය හඳුනා ගැනීම තුළින් විශාල වශයෙන් කාම විතර්කයන් යටපත් වෙනවා. කාම උමතුෙන්, කාම මූර්ජාවෙන්, කාම පිපාසයෙන් අත මෙදෙන්නේ කමාවතම් බවටපත් වෙනවා. ඉතින් එනිසා මේ පින්වත් ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහොම උවමනාවෙන්, ගුණ ගෞරවයෙන් යුක්තව මේ භාවනාව යෙදෙන්න. දැන් කියා දුන්නනේ 6 මාසයක් පුරාවට මේ භාවනාව සජ්ජායනා කරන විදිය. එතකොට මේ 6 මාසයක් කියලා අපිට කියා දුන්නේ අපේ ගුරු උතුමෝනේ. ඉතින් අපිට මේ කාලේ තව දික් කර ගන්න පුළුවන් හොඳට වැටහෙනකම් වචනයෙන් හොඳට පුරුදු කරන්න. වචනයෙන් හොඳට පුරුදු කරමින් ඉන්නතුරු සිතිනු සජ්ජායනා කරමින් ඇතැම් විට පෙර පින තිබේ නම් මේ සජ්ජායනය අවසන් වෙනකොට පින්වත් ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගන්න. මෙහෙම කරලා නැත්තම් කෙනෙක් අභියෝග කරන්න යන්නත් එපා. ඔහොම කරාට හරියයිද නැද්ද කියලා එහෙම කියන්නවත් හිතන්නවත් එපා. ඔබ පුරුදු කළ නැත්තම් ඒ භාවනාවට චෝදනා කරන්න, ඒ භාවනාව විවේචනය කරන්න ඉක්මන් වෙන්නත් එපා. මේ කියා දෙන විදිහට කරන්න, නියතමානී වෙන්න, බොහොම උතුම් ශාස්ත්‍රෝ ගෞරවයක් හදවතේ ඇති කරගන්න. ධර්මරාජ බුදුරජාණන් වහන්සේ අප වෙත ලබා දුන් මේ අමෘත දායාදය මුන්නතරං අසිරිමත්ද? මේ අමා බණපදයේ නොහැවුනොත් කොහේ ගිහිල්ලා කොතන උපදීද? මොනවගේ ඉරණමක් අපට හිමි වේද? දැන් අපට යම් බඳු විශ්වාසයක් තියෙනවනේ අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිහිවීම, ඒ බුදුගුණ මෙනෙහිවීම, බුදුගුණ මානසිකාරමේ පින අපසතු වෙනවා කියලා අපට හිතන්න ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. අනන්ත ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේ ගැන හිත හිතා හිටියත් ඒකත් භාවනාවක්නේ. අනන්ත ගුණ ඇති අමා ධර්මයේ ගැන හිත හිතා හිටියත් ඒක භාවනාවක්නේ. ඒ මහා සංඝරත්නය ගැන හිත හිතා හිටියත් ඒක භාවනාවක්. ඉතින් මොන අතින් බැලුවත් ජීවිතයට පුදුමාකාර වාසනාවක් ගෙන දෙන භාවනාවක් මේ. ඉතින් මේ භාවනාව ඔබ හැම දෙනාටම නිවන් පිණසම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දානය ලබා දීපු පින්වත් පිරිස, දමිත් වැවල හොරණ ලිපිනේ පදිංචි පින්වත් හිරෝමා සමරවීර ඒ මැතිණිය එතුමිය බලාපොරොත්තු වෙනවා. හොරණ වැවල දමිත් නිමසේ පදිංචිව සිට මීට වසර 15කට පෙර මිය පරලොව ගිය මාළනී ධර්මවතී සමරවීර ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න, මීට වසර 6කට පෙර මිය පරලොව ගිය දයාරත්න සමරවීර පියාණන්ට පින් අනුමෝදන් කරන්න, පරලෝසපත් සීල ඥාතීන්ට
සංසාරගත ඥාතියට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නටත් පවුලේ සියලු දෙනාට සියලු ලක්වාසීලෝ වාසය හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් යුද්ධයේදී මියගිය සියලු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් මේ ධර්ම දානය ලබා දෙනවා. ඒ වගේම දායකත්වයේ දරන පින්වත් දෝන කාන්තිලතා ගුණරත්න මැතිණිය බලාපොරොත්තු වෙනවා. කුලියා පිටිය ඇඹව ගොඩ පිටිය ග්‍රාමයේ විසූ WA ගුණරත්න තම ස්වාමියා, WA විතෝරි සප්පුහාමි පියාණන්, WA විජේරත්න සහෝදරයා සහ කරවුල්ල උඩුබන්දාව ග්‍රාමයේ විසූ සිරිපාල මහවිතාන පියාණන්, UK ඇලිස්නෝනා මෑණියන් ඇතුළු ඒ මිය පරලොවගේ සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින ඇඹව කුලියා පිටියේ පදිංචි ආර්ය මේරිනෝනා මාතාවට ආශිර්වාද කරනවා. මුණුබුරු මිනිඹිරියන් වන දමික, සිතුම්, සඳෙව්, කිසාර හා එකම දුව වන තියුන් ගියන අයට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානය ලබා දෙන්න. ඉතින් ඒ හැම දෙනාගේම සියලු ප්‍රාර්ථනාවන් පුරපස මෝරණ සඳ මඩලක් වගේ ඉෂ්ට වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා හැම දිනාම නිදුක් නිරෝගී වේවා මේ අමා ධර්මය අවබෝධ වේවා සසර දුකින් අත මිදේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. සෙනසුරාදා සිටින තසපුවයි ධර්මදේශනාවයි එලෙස නිමාවට පත්වුනේ. අපි විරාමයකට යන්නට සූදානම් වන මොහොතේ ඔබට සිහිපත් කරනවා හෙට රාත්‍රී 7ට බලංගොඩ රාද ස්වාමීන් වහන්සේගෙන් වෙනදාට ඇසු ධර්මදේශනාවයි අද ඔබ ශ්‍රවණය කරන්නේ. හෙට රාත්‍රී 7ට පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ ඓතිහාසික කෝරගල පුදබිමේ සිට ඔබට ධර්මානුශාසනාව පවත්වන. ඊට මෙහා සවස 4ට පින්කම ආරම්භ වෙන්නේ කෝරගල පුදබිමේ. ඒ තමයි හෙළරුවන් පසන් කුමාර වෛද්‍යතුමන්ගේ, විශ්වපෞද්ගලික රෝහලේ අධිපතිතුමන්ගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන්, පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, මඟ පෙන්වීමෙන්, කැපවීමෙන් යලි පිබිදෙන කෝරගල පුදබිමේ ඉදිවන අසදිසි ශාක්‍ය සුගත මහා සෑයේ පූජා වස්තුන් තැන්පත් කිරීමේ පින්කමයි හෙට පැවැත්වෙන්නේ. සවස 4ට පින්කම ආරම්භ වෙනවා. එතෙන් සිට සවස 5:30 දක්වා ඒ උත්සවය පවත්වා ඉනිපිති ඔබට පූජා වස්තුන් තැන්පත් කිරීමට අවස්ථාව උදා වෙනවා. සවස 6ට මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන උතුම් වූ පූජාව සම්බුද්ධ වන්දනාව ආරම්භ වෙනවා. ඊට පසු රාත්‍රී 7ට මාතර මහින්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්මානුශාසනාවත්, රාත්‍රී 8ට පූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ආශිර්වාද පූජාවත්, ඉන්පසු රාත්‍රී 9:30 සිට පසුදා උදෑසන 6 දක්වා බුදුගුණ දේශනාවන් අන්තර්ගත ඔබට මතක ඇති වට්ටාරම පුදබිමේ නෙත් රේඩියෝව පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කළ තථාගතාදි වන්දනා මහා පින්කම, ඒ පින්කමත් මේ පුණ්‍ය භූමිය සිට ඔබට සමීප කරවන්න අප සූදානම් කරලා තිබෙන්නේ. ඒ වගේම පසුදා උදෑසන උපෝසත අෂ්ටාංග ශීලයේ සමාදන් වන පින්නතුන්ට සුපුරුදු විදියටම ශ්වේත පූජා පෝදා වැඩසටහන කූරගල පුදබිමේ සිට රාත්‍රී 9 දක්වා අඛණ්ඩව සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එනිසා කූරගල පුදබිමට හෙට සවස 4 වන විට අනිවාර්යයෙන්ම ඔබ එක් රාශී වන්නයි අපි ඔබට ආරාධනා කරන. පූජනීය නෙල්ලිගල හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන්නා වූ මේ මහා පින්කම සැබවින්ම ඔබට ඔබේ ජීවිතයේ ආශිර්වාදාත්මක පින්කම බවට පත්වේවි. ඒ වගේම මේ වර්ෂයේ පළමු මාසය තුලදීම පුරපසළොස්වක පොහොය ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේ සිදුවුණු දුරුතුපුර පසළොස්වක පොහෝ දිනයත් සිහිගන්වමින් ඒ උතුම් වූ පින්කම සමගින් සම්බන්ධ වන්න හැරියම් කරමින් පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි සෙනසුරාදා සිටිනතා සොපුවෙන් කෙටි විරාමයක් ලබනවා. අපි නැවතත් සූදානම් වෙන්නේ සෙනසුරාදා සිටිනතා සොපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. මේ සතියට පමණක් ඔබ දන්නව මේ වන විටත්
පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ සෙනසුරාදා සිටිනතසුපේ ධර්මයේ දේශනා කරන්නේ ලබන සතියේ ඉඳලා සුපුරුදු විදිහටම ඉරිදා රාත්‍රී 7ට සිටිනතසුපේ නේ ධර්මයේ දේශනා කරන්නේ. හෙට පැවැත්වෙන කූරගල පුදබිමේ පැවැත්වෙන පින්කම නිසාවෙන් තමයි මේ සජීවී වැඩසටහන නිසාවෙන් තමයි මේ වෙනස සිදු වුනේ. අපි අද දවස තුල අපේ පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ විසින් කායගත සති භාවනාවට අදාළව අසුභ සති භාවනාව නැත්නම් කොට්ටාසු භාවනාව පටික්කුල මනසිකාරයේ පිළිබඳව දේශනාවක් ඉදිරි කරන්නට යෙදුනේ. මම හිතන්නේ මේ දේශනාව පිළිබඳව අපට තව ඉදිරියේදී බොහෝ කාරණා දැනගන්නට පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් භාවනාවට යොමු වෙන පින්නතුන්ට සහ ඒ පිළිබඳව යම් ආකාරයේ අනියත බියක් ඇති කරගත් අයත් ඉන්නවා. ඒ අතරතුර විශේෂයෙන්ම මේ භාවනාව පිළිබඳව අසුභවාදීව හිතන පිරිසකුත් ඉන්න භාවනාව සම්බන්ධව ඒ කාරණා කෙරෙහිත් අපේ ස්වාමීන් වහන්සේගෙන් කාරණා මේ සාකච්ඡාව තුළදී දැන කියා ගන්නට අපට හැකියාවක් ලැබේවි. ඒ උතුම් වූ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ නැවත වාරයක් පූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේව සිත්නිතසපෝ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මා ඔබ වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. ස්වාමීන් වහන්ස මේ අසුභ සති භාවනාව පිළිබඳව ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණා තුළ අපේ හිතට දැනුණු කාරණාත් එක්ක ඒ අනුශාසනාවේ ලබාගත යුතු දේවල් පිළිබඳව අවධානය යොමු කරන විට අපට මේ භාවනාව සිදු කිරීමට කුරු උපදේශ අවශ්‍යද ස්වාමීන් වහන්ස? ඔබ වහන්සේ දේශනා කළ විදිහට ඒ දින ගණනට අනුව තමන්ට තනිවම මේ භාවනාව ආරම්භ කරන්නට පුළුවන්කමක් තිබෙනවාද ස්වාමීන් වහන්ස? මොකද මේ භාවනාව පිළිබඳව සමාජයේ විවිධ අර්ථකථනයන් සිදු වෙන නිසා තනිව මේ භාවනාව සිදු කිරීම යම් යම් ගැටලුකාරී තත්වයන්ට මුහුණ පානට සිදු වේවි කියලා ඇතමුන් සිහිපත් කරන නිසා මා ඔබ වහන්සේගෙන් අද ආරම්භයේදී මේ පිළිබඳව දැන කියා ගන්නට කැමතියි ස්වාමීන් වහන්ස. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් වරුණ ඇතුළු ශ්‍රද්ධාවන්ත හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා කියලා මම මුලින්ම ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ කියන්නේ ආශ්චර්යමත් උතුමන් වහන්සේ නමක්. කුමාර කස්සප මහරහතන් වහන්සේ වදාරනවා, අහෝ බුද්ධෝ අහෝ ඒ බුදුරජාණන් වහන්සේ, අහෝ ධම්මෝ අහෝ ඒ අමා ධර්මය, අහෝ නෝ සත්තු සම්පදම්, මට ලැබිච්ච ශාස්ත්‍රෝත්වය නම් පුදුම සහගතයි. යත්ත ඒතා දිසන් ධම්මන් ශාවකෝ සත්‍තිකාහිතේ, අහෝ ආශ්චර්යමත්, ශ්‍රාවකයාටත් මේ ධර්මය අවබෝධ වෙනවා. මේ රහතන් වහන්සේගේ හදවතේ ඇතිවෙච්ච සතුට වරුණ එහෙම ප්‍රකාශ කළේ. ඉතින් වරුණ ඇහුවේ, මේ දහම දැන් කොහොමද ගුරුවරයෙක් නැතුව පුරුදු කරන්න පුළුවන්ද, මේ ශ්‍රවණය ප්‍රමාණවත් නැද්ද කියලා. වරුණ, දැන් මේ කියා දීපු ටිකක් තියෙනවානේ අපි මේ අමා ධර්ම දේශනාව තුළදී. මේ කියා දීපු ටික වරුණ මාස ගානක් හොඳට පුරුදු කරන්න පුළුවන්. මේ ටික මාස 6ක් 7ක් 8ක් නෙමෙයි, ජීවිත කාලෙම පුරුදු කරන්න පුළුවන්. මේ තියෙන මේ කියා දෙන දේ අනුව පිළිපදිනවා නම් එයාට ගුරු ඇසුර ලැබෙනවා. වරුණ මෙතන කියන්නේ මේ කියා දෙන දේ ඉක්මවා හෝ මීට වෙනස් ආකාරයකින් කරන්න යන්න එපා කියන එක තමයි මේ ගුරු ඇසුර රඳවා ගන්න කියන්නේ. ඒ වගේම වරුණ, අපට දැන් මේ භාවනාව, මේ විශේෂයෙන් මේ කොට්ටහස භාවනාව පුරුදු කරගෙන යද්දී යම් යම් ඇතැන්වලදී අසා දැනගන්න කාරණා පැමිණෙන්න පුළුවන්. නොගිය විරෝ ගමනක් නෙවරුණ යන්නේ, මෙච්චර කාලයක් සංසාරේ ගිය රාගේ වඩමින්නේ. දැන් මේ විරාගයේ පිණසයි යන්නේ මේ ගමන. රාගේ වඩමින් යන ගමන කාටත් හොරු වෙන්නේ වරුණ. ඉපදෙනවා, මොනවාරි දෙයක් යන්තම් බහතෝරන වයසටපත් වෙනවා, මොනවාරි දේවල් ටිකක් ඉගෙන කියා ගන්නවා, ඊට පස්සේ ඉතින් කාම ගවේෂණයෙන් මැරෙනකම්. සාමාන්‍ය ලෝක ගමන එහෙමනේ. ඒව හුරුයි පුරුදුයි. හැබැයි හිතන්නේ නම් ඒව නුහුරුයිනු පුරුදුයි කියලා. අද අලුතෙන්ම සංසාරේදී හම්බ වුණා වගේ තමයි දේවල් ගැන බොහෝ දෙනා කල්පනා කරන්නේ. හැබැයි බොහෝම පරණ දේවල් මේ හම්බ වෙලා තියෙන්නේ. හැබැයි වරුණ, මේ යන්නේ අගත පොම්බ දිසාවට. ඒ කියන්නේ විරාගයේ දිසාවට. නීවරණයන්ගේ නැත් වෙන්න, කාමච්ඡන්ද නීවරණේ වඩමින් ආ මිනිසුන්ට, සත්වයන්ට දැන් මේ කාමච්ඡන්ද නීවරණෙන් අත මිදෙන මාමතයි මේ කියා දෙන්නේ. එනිසයි මෙතන ගුරු ඇසුර කියන එක ගැන අවධාරණය කරන්නේ. වරුණ, තිරසංගත සත්ත්ව උනත් ආහාර නිද්‍රා භය මේ තුනංච සාමාන්‍ය මේතත් පශුබික් නරාණා. හැබැයි අපි මේ ගමන් කරන ගමන මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකව හැටියට රාග විරාගයේ පිණිස, මද නිම්මදනයේ පිණිස. ඉතින් වරුණ, එනිසා ගුරු ඇසුරක් අවශ්‍ය වෙනවනේ. ගුරු ඇසුර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංග්‍රහණයේ ඇසුර, තිසරණයේ ඇසුර. ඒක නැතුව මේ දෙපුණු කරන්න බෑනේ. ඒ වගේම වරුණ, ස්වාමින්වහන්සේ කෙනෙක් වේවා, ගිහි කෙනෙක් වේවා, ගෞරවණීය ගුරු ස්වාමින්වහන්සේ නමකගේ
ඇසුර ඇතිව ඒ නිහතමානීකම් මැද, කීකරුකම් මැද, සුවචකම් මැද ශ්‍රද්ධාවෙන් මේ ගමන යන්නට ඕනි. එහෙම නැත්නම් පොත කියවන හරි දැන් මට මේක තේරෙනවා, මට ස්වාමීන් වහන්සේලා ඕනින් නැහැ, කවුරුවත් ඕනේ නැහැ කියලා එහෙම හිතුවක් ආර වෙන්න එපා. ඔබට පුළුවන් මේ ධර්ම දැන් කියා දුන්නට මම ජීවිතයට අරගෙන නොතේරෙන තැනක් මේ වගේ ධර්ම සාකච්ඡාවකට වරුණ යොමු කරලා නේද අපි කියා දෙනවනේ, අපිට අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ කියා දෙන්නේ. එහෙමයි සෝනස්. සෝනස් එතකොට යම් කෙනෙක්ට සිත්නෙත් අසුපුවේ මේ දේශනාව පාදක කරගෙන මේ ගමන ආරම්භ කරන්නට පුළුවන්. එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරලා ගුරු ඇසුර ඒ ඔස්සේ ලබා ගන්නට හැකියාවක් තිබෙනවාද? එහෙම මේ භාවනාවට ප්‍රවේශයක් ගන්න පුළුවන්. පැහැදිලිවම පැහැදිලිවම වරුණ ආරම්භයටත් මධ්‍යයටත් අවසානය දක්වාත් මේ ඇසුර තුලින් එයාට යන්න පුළුවන්. ගැටලු එන්න පුළුවන්, නොතේරෙන තැන් එන්න පුළුවන්. ඒවා අපට යොමු කළා නේද වරුණ? අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කියා දෙනවා ශ්‍රාවකය ශ්‍රද්ධාවෙන් පිළිපදින්න ඕන. කොච්චර කාලයකට වරුණ තච පංචකේ විතරක් කේසාලෝමානකාදන්ත තචෝ කියන මේ මුලින් ඉඳන් අග දක්වා කරන කොටස දවස් 15ක් අඛණ්ඩව කරන්න කියලා දැන් අපට උපදෙස් ලැබුණා. මේක අඛණ්ඩව කරලා බලන්න ඊළඟ දවස් 15ට ඔබ ඔය ඉන්න තැනට වඩා සෑහෙන උසස් මනසකින් මුහුණ දෙන්නේ. එහෙම වරන මේ භාවනා මාර්ගයේ මේක මේ කියා දීපු දේ පුරුදු කරගෙන ගියාම අද ඉන්න කෙනා නෙවෙයි එදාට ඉන්නේ. ශ්‍රද්ධාව, වීරිය, සති සමාධි, ප්‍රඥා හොඳට වැඩිච්ච ශ්‍රාවකෙක් එදාට ඉන්නේ. බෝධිපාක්ෂික ධර්ම වැඩිච්ච කෙනෙක් ඉන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වගේ මාර්ගාංගවල ඇති අනුහස විඳපු කෙනෙක් එදාට ඉන්නේ වරන. චතුරාර්ය සත්‍ය දුක මෙයයි කිය යම් පමනකට හෝ අවබෝධ කරගත්ත කෙනෙක් එදාට ඉන්නේ. ඉතින් අද නොතේරෙන දේ මේ ධම්ම වඩනකොට තේරෙනවා. ඒ නිසා දැන් කියා දීපු දේ ජීවිතේ ඒ ආකාරයෙන්ම භාවිතයට ගන්න ඕනි. ඒකයි මේ ගුරු ඇසුර කියන්නේ වරණ. එතකොට ස්වාමීන් වහන්සේ ඕනම වෙලාවක ඕනම තැනක සිට මේ භාවනාව කරන්නට අවකාශයක් තිබෙනවද? නැත්නම් අර ආනාපාන සති භාවනාව වගේ පරියන්කයකට යොමු වෙලා එහෙම වෙනම ස්ථානයක් වෙලාවක් වෙන් කරගෙනද මේ භාවනාවට යොමු වෙන්නට ඕන? පින්වත් වරණ, ඉතාම වටිනා ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මේ භාවනාවට වෙනම ඉරියාපතයක් වෙනම යොමුවක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතේ ඕනම තැනක ඕනම වෙලාවක ඕනම කටයුත්තක් මැදින් මේ භාවනාව යෙදෙන්න පුළුවන්. එනිසා මේක ඒ අතින් ගත්තොත් කාටත් සම්බත්තක කර්මස්ථානයක් වෙනවා. වරුණ, සම්බත්තක කර්මස්ථානයක් කියන්නේ සෑම තැනකම ජීවිතේ ගලප ගන්න පුළුවන්. වරුණ, කේසාලෝමානකාදන්ත තචෝ මේ මානසිකාරය මොන කුඩා දරුවටද බැරි, මොන මහල්ලටද බැරි වරුණ, මොන භික්ෂුවටද බැරි? ඕන කෙනෙකුට පුළුවන්. මේ කරන් නැති එකට අපිට වග කියන්න බෑනේ වරුණ. කරන් නැත්තම් ශාස්ත්‍රෝන් වහන්සේ වෙනුවෙන් අප වෙන්නේ නැහැ, වග කියන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ හෝ සංගරත්නේ වග කියන්නේ. එනිසා ඔබ පින්වත්, ඔබට හැකියාව තියෙනවා. අසංඛේයේසු කප්පේසු සක්කායාධිගතවහු ඔබ මා අනන්ත අප්‍රමාණ කල්ප ගණනකින් මේ සක්කාය දිට්ඨියෙන් පසු වෙනවනේ. තේසමයන් පච්චිමකෝ චරිමෝයන් සමුසයෝ කියන්නේ කවද්ද වරුණ? මේක තමයි මගේ අන්තිම දේහය මම මේ දැරීම කියලා. ඒ උදෙසා කැමැත්ත අවශ්‍යයි. අන්න මේ මානසිකාර විදිය බුදුර ජානස දේශනා කරන්න වරුණ. මෙහෙම හිතුවාම තමන්ගේ ශරීරය ගැන නිවන් මඟ පෑදෙනවා. මායේ දේශනාවේ සඳහන් කරන්නේ පිරිසිදු බුද්ධ වචනයක් වරුණ. ඒ දේශනාවේ බුදුරජාණන් දේශනා කරා කවුරු හරි කෙනෙක් මේ ජීවිතේ මේ කායගත සතිය වඩන්නේ නැත්නම් එයා අමෘතේ පරිභෝග කරන්නේ නැහැ කිව්වා. අමතං තේසම් භික්කවේ පරිභුත්තං අමෘතේ වළඳනවා කිව්වා. මේ කායගත සතියෙන් පරිභුංජාන්ති මේ විදියට හිතුවාම තමන්ගේ ශරීරයේ ඇත්ත ගැන හිතනකොට අමෘතේ ලැබෙනවා වරුණ. ඒකනේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ ගැන මුලා වෙන්න එයාට අමෘතේ නෙවෙයි විසක් ලැබෙන්නේ. ඒ කාම ඡන්දය කියන විස වරුණ කල්ප ගානක දුකට හේතුවක්. ඉතින් මේවා තේරුම් ගන්න හැම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක්ම. සෝනන්ස, එතකොට මේ අසුභ භාවනාවේදී සජ්ජහායනය කරන කොටස් ඔබ වහන්සේ දේශනාවේදීත් පැහැදිලි කළා. මේ සජ්ජහායනා කරන කොටස් වල අර්ථය දැන ගැනීමේ අවශ්‍යතාවය කෙසේද ස්වාමීන් වහන්සේ? දැන් ඇතැම් කාරණා ඔබ වහන්සේ පැහැදිලි කරපු දේශනාවේ අන්තර්ගත ඒ කොටස් වාක්‍ය සමහර විට පාලි භාෂාවෙම තියෙන නිසා අපට මේ කියන්නේ මොන අවයවයටද, මේ මොන කොටසටද මේ කියන්නේ කියලා පැහැදිලි අවබෝධයෙන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ අවබෝධයකින්ම සිදු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවද ස්වාමීන් වහන්ස භවනාව සිදු කරන විට? පින්වත් වරුණි, ඉතාම හොඳයි. දැන් අපි මේ ආරම්භයේනේ මේ භවනාව ඔබට කියා දුන්නේ. දැන් මේකේ අර්ථය තේරුණාද නොතේරුණාද කියලා හිතන්න ඕමනා නැහැ. මේ කියා දීපු විදිහට මේ පාළි පාඩයෙන් පාඩම් කරගෙන සංජායනාව යෙදෙන්න. කේසා කෙනෙකුට කෙස් කියලා තේරෙනවනේ, ලෝමා කෙනෙකුට ලොම් කියලා තේරෙනවා, නඛා කෙනෙකුට නියපොත, දන්තා කෙනෙකුට දස්, තචෝ කෙනෙකුට සම. ඒතර උතර නොතේරුණොත් තේරෙන්නේ නඛාසා තචෝ කියන එකෙන් දැන් ඒ දෙක තේරෙනවනේ. දැන් මේ ටික දවස් 15ක් කරනකොට ඊළඟ දේශනාව ඔබට ඇහෙනවා සිද්නේ දසබුයෙන්. ඒතකොට ඒ දේශනාවේදී මේක කොටසක් ගන්න වෙන්වෙන් වශයෙන් කියා දෙනවා. ඒක හැබැයි මේ
සාමාන්‍ය ලෝකයේ කෙස් ටික අර්ධ නිරූපණය කරන විදිහට නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ කියා දීපු විදිහටම කෙස් කියන්නේ මෙන්න මෙහෙම කොටසක් මෙන්න මෙහෙම ගුණ කොටසක් ඒකේ වර්ණය මෙහෙමයි පහසටහන මෙහෙමයි පිටලා තියෙන දිශාව මේකයි කියලා හාත්පසින් කියලා දෙනවා. එතන මේ දේශනා මාලාව අවසන් වෙනකොට කායගත සතියට අයිති වෙන මේ පටික්කුල මානසිකාර්යය ගැන ශ්‍රාවකයා සෑහෙන තරමක සුතමය ඥානයක් ලබනවා. සෑහෙන තරමක වරුණ චින්තාමය ඥානයකට ඒක ප්‍රවේශයක් වෙනවා. භවනාමේ ඒ කියන්නේ ධර්මාවබෝධයේ පිණිස මග හසරක් වෙනවා. ඒ නිසා සැක සංකා දැන් වමනා නැහැ. 아무ත විතර්ක ਵਿਚාර අවශ්‍ය නැහැ. කියා දෙන දේ හදවතින් දරන්න කියන එක විතරයි මේ වෙලාවේ මතක් කරන්නේ වරුණ. හොඳයි මං හිතන්නේ ඔබට සිත්නිත් අසපුව ගුරුවරයා කොටගෙන දිගින් දිගටම මේ වැඩසටහන ශ්‍රවණය කළොත් පින්නතුනේ අපේ ස්වාමීන් වහන්සේ දේශනාවෙන් දේශනාවට වචනෙන් වචනයට වාක්‍යෙන් වාක්‍යයට මේ ධර්ම කාණ්ඩය පැහැදිලි කරන විට භාවනාව කරන ආකාරය පැහැදිලි කරන විට බොහෝ ගැටලු निराකරණය කරන්නට පුළුවන්. සහ විශේෂයෙන් මේ භාවනාවේ ඔබට පරතරට යන්නට භාවනාවේ දීර්ඝව නියැලීමෙන් ලබන්නට පුළුවන් ඒ ඵලයන් කරා යොමු වන්නට හිනාමිස සැනසීම ලබන්නට ඔබට ඒ ඔස්සේ මඟක් පෑදෙන නිසා ඔබ සිටින තසපු ඔබේ ගුරුවරයා බවට පත් කරගෙන තවත් බොහෝ දිනකට ඒ සඳහා අවකාශය උදා කර දෙන්න අපි ඔබට සිහිපත් කරන්නේ හැමදේම සිහිපත් කරනවා වගේ මේ වැඩසටහන් ශ්‍රවණය කරලා ඔබ යම් අත්දැකීමක් ලැබුවා නම් මේ වැඩසටහන් ශ්‍රවණය කරලා ධර්මයේ පිළිබඳව ඔබ අවබෝධයක් ලැබුවා නම් ඔබ නොදත් කාරණා පිළිබඳ දැන කියා ගත්තා නම් නැත්නම් නියම ධර්ම මාර්ගය තුල නියැලීමට ඔබට අවශ්‍යතාවයක් තිබුණා නම් මේ සඳහා මේ සිටින තසපුව පාදක වුණා නම් ඔබට මේ පණිවිඩය තවත් කෙනෙකුට ගෙනියන්නට පුළුවන්. ඒක තමයි ඔබේ කල්යාණ මිත්‍රත්වය. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රත්වය ඔබ තව කෙනෙකුත් තුළ ඇති කරන්නට හැම විටම උත්සාහ කරන්නේ ඒ තුළ ඔබටත් මටත් අප හැම සියලු දෙනාටම මේ ධර්ම මාර්ගයේ තව බොහෝ ගමනක් බොහෝ දුරක් බොහොම සැනසීමෙන් යන්නටත් ඒ වගේම ඒ උතුම් නිෂ්ඨාව කරා යන ගමන ශක්තිමත් කරගන්නටත් අවකාශයක් ලැබේවි. අපේ ස්වාමීන් වහන්සේ දැන් අසුභය වඩන කෙනා වැරදි දෘෂ්ටියකට එන්න පුළුවන් කමක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ? මම නිතරම අහලා තියෙන දෙයක් තමයි ඔන්නේ කාරණාව හරියට වැඩුවේ නැත්නම් දැන් එතන තිබෙනවා දැන් අපිරිසුදු වෙලා මේවා කුණප මේවා ගැනනේ කතා කරන්නේ. දැන් කොච්චර මොනවා කළත් වැඩක් නැහැ කියන තැනට අවසානයේදී අපි ආවොත් එහෙම අසුභේ වැඩි වීම ගිහි ජීවිතයට හානි කරයි කියලා බොහෝ දෙනා කියනවා. ඒ නිසා වෙන්න ඒ කියන්නේ නියමාකාරී අත්දැකීමක් නොලැබපු කෙනෙක් වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රවේශ වන්නටත් මත්තෙන් ඒ වගේ මතයක් මනසේ දරා ගත්තට පස්සේ ඒක මේ භාවනාවට යොමු වීමට නැත්නම් ඔබ වහන්සේ කිව්වා වගේ මේ අමෘතය පානය කරන්නට තිබෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අමෘතය පානය කරන්නට තිබෙන අවස්ථාව අපි මගහැරවා ගැනීමක් වෙනවා. ඒ නිසා ඒ ප්‍රවේශ වෙන්නට බලාපොරොත්තු වන අයට ඒ පිළිබඳ ඇති සැක සංකාව දුරු කරන්නට මේ තුල මිත්‍යාවට වැටෙන්නට එහෙම නැත්නම් යම් ආකාරයකට ජීවිතේ පා වෙන්නට ගිහි ජීවිතයට බාධා ඇති කරගන්නට හේතුවක් සැකසෙන්න ඉඩකඩක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, සත්‍යය ප්‍රිය නොවේ නම් අසත්‍යයට දෙයක් කැමති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ නැති දෙයක් ඇති හැටියෙන් හිතන්නට නෙවෙයිනේ. තියෙන දේ දිහා ඇති හැටියෙන් බලන්නනේ. කවුද සත්‍යයට අප්‍රිය? ඇත්ත දකින්න අපි හැම දෙයකම සත්‍ය හෙළි කරගන්න කැමති නේද වරුණ? බාහිර ලෝකේ ඇත්ත නැත්ත හොයන්න කොච්චර වෙහෙසෙනවද? මොකද්ද මේක ඇත්ත? මොකද්ද මේක ඇත්ත? කවුද හරි? කවුද වැරදි? අපි කොච්චර විතර්ක කරනවදනේ? ඉතින් එහෙම හොය හොයා යන ලෝකේ මේ අපි තමන්ගේ ජීවිතය හා සම්බන්ධ ඇතුළාන්තේ හොයනගෙන වටින්නේ. අර මද්දවග්ගේ කුමාරවරුන්ට තථාගතයන් අපි දේශනා කරේ කුමාරවරුනේ ඔය හිස් දෙයක්නේ හොයාගෙන යන්නේ. ගැහැණියක් ගැන හැවීම සංසාරෙත් කළා, පිරිමියෙක් ගැන හැවීම සංසාරෙත් කළා. දැන්වත් නරකද තමන් ගැන හොයාගත්තා. ඉතින් වරුණ මේ උතුම් උදාර ධර්මයේ මේ දේශනා කරන්නේ කෙනෙකුගේ ජීවිතයේ ඇති රස වින්දනයක් නැති කරන්න නෙමෙයි, රසය උපරිමෙන් ලබන්න පුළුවන්. මේ මීතුවට පස්සේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ නැමැති නීවරණේ බලය අඩු වෙනවා. එකම පවුලක්වත් කඩා කපල් වෙන්නේ නැහැ. එතකොට එකම පෙන්වතෙක්වත් බෙම්මතිය දාලා යන්නේ නැහැ. ඇයි වරුණ එතනින් එහා ගියත් අය අමුතුවෙන් ලබන්න දෙයක් නැහැ. තේරෙනවනේ මෙච්චරයි තියෙන්නේ කියලා. මේ දහම වැඩෙනකොට කිසිම පවුල් අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අනියම් සම්බන්දතා මුකුත් ඇති වෙන්නේ නැහැ. මේ දහම වැඩෙන අය අතර හොඳ ආදරයක් සෙනෙහසක් පවතිනවා. මුළු ජන සමාජයම සුවපත් වෙනවා. වරුණ මේවා ගැන විස්තර කරොත් බොහෝ කරුණු තියෙනවා කියන ඔබ ඇහුවේ දැන්. මේක සාමාන්‍ය ජීවිතේ ගලපගත්තොත් නපුරට හිටියද කියලානේ. කොහමද වරු නපුරට හිටින්නේ? එහෙම වෙන්නේ නැහැ. ඔය නාගසමාල කියලා මහා රහතන් වහන්සේ කෙනෙක් හිටියානේ. ශාක්‍ය කුලේ ඒ රහතන් වහන්සේ ඉපදුනේ. බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරේ. යමක මහා ප්‍රාතිහාර්ය දැකලා පැවිදි වුණා. තරුණයේ කෙනෙක් පැවිදුනේ හරි ලස්සනයි ඒ ස්වාමීන් වහන්සේ. කාලයක් බුදුරජාණන් වහන්සේ උපස්ථානත් කළා. ඉතින් දවසක් දා පින්නපාතේ වඩිනකොට ලස්සන නළඟනක් නටනවා දැක්කා. උතුරු ඉන්දියානු කාන්තාවන් කොහමද ලස්සනයිනේ වරුණ. ඉතින් එහෙම කෙනෙක් නටනවා දැක්කම මිනිස්සු කටත් ඇරගෙන බලන් ඉන්නවා.
කවදාවත් දැකම නැති දෙයක් වගේ. ඉතින් මෙහෙම බලන් ඉනකොට මේ ස්වාමීන් වහන්සේ බැලුවා මේ මහා බ්‍රහ්මයාවත් ඇවිල්ලාද, එහෙම නැත්නම් මහා කාල නාරජතුමා ඇවිල්ලා බුදු රූපේවත් මවලා පෙන්නනවාද, එහෙම නැත්නම් එතන රහතන් වහන්සේ නමක්වත්ද, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේවත් වැන්නද මේ මිනිසුන්ගේ පාරමී ශක්තිය අනුව ධර්ම දේශනා කරන්න කියලා විමසා බලනකොට ඒ කවුරුවත් නෙවෙයි කෙස්ලොම් නියද සම්මස්නාර මේ කේපු ගුණප කොටස් 32ක් විවිධාකාරයෙන් චලනය කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට වැටහෙනවා අයන් චිත්ත කිනේ වායෝ ධාතු විභාර වශයෙන් කරජ කායස තතහා තතහා පරිවත්ති. මෙතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් නේ, සිතක් පහළ වෙන අතෝසවන්න ඕනේ කියලා, බෙල්ල හොලවන්න ඕනේ, කඳ බඩ හොලවන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව ඒ සිතත් එක්ක වායෝ ධාතුව පහළ වෙනවා, ඒ අනුව කාය විඤ්ඤාති රූපේ පහළ වෙනවා, ඒ අනුව මේ අත්පාසල වීම අහෝ අනිච්චා සංඛාරා කියලා මේ ස්වාමීන් වහන්සේට වැටුණා. සාමාන්‍ය ලෝකේ මිනිසුන්ට කාමරාගේ ඇති වෙන තැන මේ ස්වාමීන් වහන්සේට වැටුණා අහෝ අනිච්චා සංඛාරා. වරුණෝ බදහා ගන්න විපස්සනම් පට්ඨපෙත්වා උසුක්කා පෙත්වා රහත්තම් පාපුනි. ඒ මොහොතේදීම පියවර කිහිපයයි මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. වන්න වරුණ ආශ්චර්යමේ ධර්මයේ. ඉතින් අපරට හිටියද සත්‍ය දේශ බැලීම. ඉතින් සාරත් රහත් වීම තරම් වෙන වාසනාවක් ලෝකේ තියෙනවද? සෝතාපන්න වීම තරම් වෙන වාසනාවක් ලෝකේ තියෙනවද? ඉතින් ඒ උත්තරම වාසනාව ලැබෙන්නේ මේ මාර්ගයෙන් නම් ඒක ජීවිතේ නපුරක් විනයක් වේද වරුණ? එහෙම වෙන්නේ නැහැ. එනිසා කවුරුවත් ඔය ඕව වරුණ මේ ජන සමාජයේ දැන් සත වර්ෂ ගානක් තිස්සේ සුබ සංඥා වඩලා වඩලා අම්මගෙන් තාත්තගෙන් මීමුතු පරම්පරාවෙන්ම හම්බෙච්ච සුබ සංඥා මැද වැඩිච්ච ජීවිතවලට ඔහොම ප්‍රශ්න ඇති වෙනවා කියන එක පුදුම දෙයක් නෙමෙයි වරුණ. මේකට සංසාරේ වාසනාවක් ඕනි. මේ කෙස්ලොම් නියදත් එකට 아무තු ඇගීමක් නොදී වරුණ තත්වාකාරයෙන් මේකේ යථාර්ථය දැකලා මේ කෙලෙස් 1000 පිපාසය මේ කාම උමුතුවෙන් අතමෙදෙන මාවත මේ විවර කරන්නේ. මේ විරාගී ජීවිත ගත කරන මුනිවරුන්ගේ විෂය. අනිත් එක වරුණ මේ ශාක්‍ය කුලයේ උපන් රජකුමාරයෙක්ගේ දර්ශනය. එසේ මෙසේ කෙනින් ඔබට මට මේ රූපේ පයර පෑගෙන දොවිල්ලක් තරම්වත් වටිනාකමක් නැහැ. අපිට එහෙම දේවල් ලැබිලත් නැහැ. මේ ජීවිතේ කොටින්ම ලැබෙන්නේ නැහැ කවදාවත්. ඉතින් එහෙම උතුමුත් රූපය ගැන එහෙම හිතුවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන් අතිශයින් අසමසම සොන්දර රූප මඩලක් දරුවෝ උතුමන් වහන්සේ විරාගී හද මඩලක් දරුවෝ උතුමන් වහන්සේ එහෙමනම් හිතුවේ ආශ්චර්යමත් රූපය ගැන පාදේන පිනම් පුසිතුන් නැයිච්චේ කියලා නම් හිතේ මම පාදෙන් අත් ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා නම් හිතේ අපි වගේ සාමාන්‍ය අය මොනවද වරුණ මේ හිතන්නේ මේ ධම වඩන්න ඔය විතරක දාලා වැඩක් නැහැ නිස්සාර යසාර යොම හිතන්නවත් එපා එහෙම හිතලා සැනසෙන්න බෑ සැනසෙන්න නම් මේ විදිහට හිතන්න හන්ද මම හිතන්නේ වැඩිහිටියන්ටත් හොඳ පණිවිඩයක් එතන තිබෙනවා මොකද දැන් බොහෝ වෙලාවට වැඩිහිටියෝ කරන දෙයක් තමයි දැන් දරුවෙකු උනත් නැත්නම් තරුණ වයසේ පසුවන තරුණෙක් හෝ තරුණියක් උනත් භාවනාවට යොමු වෙනවා නම් ඇතැම් වෙලාවට එහෙදිත් ඔය ආනාපාන සති භාවනාව මෛත්‍රී භාවනාව බුද්ධානුස්සති භාවනාව මේ ආදී භාවනාවන් පිළිබඳව නම් වැඩිහිටියන්ටත් ගැටලුවක් නැහැ බොහෝ වෙලාවට වැඩිහිටියෝ අපිට මේ ඇහෙන දකින සහ කියන කාරණාම අවබෝධයෙන් විමසන්නේ ඒ භාවනාවන් ඉතින් ගැටලුවක් නැහැ හැබැයි අසුබේ වඩන විට මරණ සතිය වඩනකොට බොහෝ වෙලාවට වැඩිහිටියෝ කියන දැම්ම ඔය භාවනාව මේ තරුණ වයසට ඕනේ ඒවට කල් තියෙනවා තව වැඩි මහලු වුණාම කසාද බැඳලා එක් දරුමල්ලෝ හදාගත්තට පස්සේ වයසට යනකොට එතකොට ඔය භාවනාව වැඩුවට කමන්නේ දැම්ම ඔය සඳහා මෙහෙම යොමු වෙන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ඔවුනුත් ඒ වැරදි අර්ථකථනයේ හැම විටම තමන්ගේ හිතේ දරාගෙනම කටයුතු කිරීම නිසායි මෙහෙම වෙනවා ඇත්තේ. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ තරුණියෙකුට නැත්නම් දරුවෙකුට මේ භවනා වැඩිම තුල තමන්ගේ ජීවිතයේම ආදර්ශමත් ලෙස ගත කරන්නට ජීවිතයේම හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට හොඳ නැනසක් තමන්ගේ ජීවිතයේ පිළිබඳ තමන්ගේ අනාගතයේ පිළිබඳ ඇති කරගන්නට මේ හොඳ කදිම අවස්ථාවක් බවට පත් කරගන්නට පුළුවන් නේ ස්වාමීන් වහන්ස. පින්වත් වරුණ හැම ජයග්‍රහණයකම මාවත මේ මාවත හැංගීම් පාලනයක් තුළ තමයි මේ ලෝකෙට උදාන මිනිසු බිහි වෙන්නේ. ඒ වගේම වරුණ කාමච්ඡන්දයෙන් මුසපත් වෙච්ච කවුරුවත් ලෝකේ රජවරුණක් වෙලා නැහැ. ඒ රජතුමා රජ වෙන්න අවශ්‍ය කරන මූලික දැනුම ලබා ගැනීම දෙයට කාමච්ඡන්දේ తాවකාලිකව හරි අයින් කරන්න වෙනවා. ශිල්ප ශාස්ත්‍ර හදාරද්දී නැත්නම් නැනනුවන නැති මුග්ධ පුද්ගලයෙකුට රජකම් හම්බුන්නේ නැහැ ඉතිහාසෙ. එයාගේ ශිල්ප ඥානය උරගා බැලුවා. මහා බෝසතාණන් වහන්සේ යශෝධරාව ලබා දෙද්දි දෙමසා බැලුවා ශිල්පයන් පුළුවන්ද කියලා. ඉතින් එනිසා වරුණ සාමාන්‍ය ජීවිතයක සිප්සතර හදාරන දරුවගේ පටන් මහල්ලා දක්වාම සාමාන්‍ය ජීවිතයේ කටයුතු දැවිල්ලකින් පසුතැවීමකින් පීඩනයකින් ආතතියකින් තොරව පවත්වන්න මේක තමයි එකම දර්ශනය. ඉතින් එනිසා වරුණ අපි හැම දිනාටම මේ ශාන්ති මාවතක් විවර වෙලා තියෙන වෙලාවේ මේක ජීවිතේට ගලප ගන්න පුංචි ළමයින්ට විශේෂයෙන් වරුණ මේ භාවනාව වරු කරන්න ඕනේ. එතකොට කාමච්ඡන්ද නීවරණේ අඩු වෙනවා. ධාරණ ශක්තිය ඇතුළු සීල ශක්තියතාවතු වෙනවා. මෙතුලින් කරන්නේ වරුණ මේ ජීවිත දියුණු අවුරාලන මානසිකාරයක් අයින් කරන එකනේ. දැන් මෙහෙම නැතුව වරුණ දැන් මේකට විරුද්ධ වෙනම් කෙස් හොඳයි කෙස් ලස්සනයි මේ කියන කුණප කොට අපිට හොඳයි හොඳයි කියලා හිතන්න කියන්නේ. එහෙම හිතුවොත් එයාට මොකද්ද වෙඩෙන්නේ? කෙස් ගහක් දැක්කහම ලොං ගහක් දැක්කහම දකින දකින රූපයට ආසාව ඇති වෙන්නේ නැද්ද? දකින දකින ගැහැණිය පිළිබඳව රාගයක් ඇති වෙන්නේ නැද්ද?
දකින දකින පිළිමයා පිළිබඳ ආසාවක් ඇති වෙන්නේ නැද්ද? මේ ලෝකේ මනුෂ්‍යත්වයේ තේතුරිතුරු වෙයිද? වරුණ මෙහෙම හිතුවොත් මේ මුළු ජන සමාජයේම සුවපත් වෙන සියලු ප්‍රශ්න විසඳෙනවා වරුණ. කාමච්ඡන්ද නීවරණේ පටන් සියලු නීවරණ නැති වෙනවා. ඒකෙන් සවනස භාවනාව වැඩි වීම තුල අසුභය වැඩි වීම තුල එක් පැතකින් සීලවන්ත ජීවිතයක් සීලයක් සමාදන් වුණා හා සමානයි ජීවිතේ හරි විනයවත්ව ගත කරන්නට හොඳ අවස්ථාවක් ඒ තුල උදා වෙන්නේ. අපි දැන් මේ සමාජයේ දකින්න නොයේ කුරිරු ආකාරයෙන් ක්‍රියා කිරීම, එතකොට ද්වේෂ සහගතව ක්‍රියා කිරීම, අනිපසින් නොයේ කාමාතුරයන්ගෙන් විසම සමාජයක් මේක, ඒ වගේ තත්වයන්ට මේ භාවනාව නොමැති වීම, අසුභය නොවැඩීම, මේ භාවනාව තුල ලබාගත යුතු දේ ලබා ගැනීමට උත්සුක නොවීම ලොකු ප්‍රබල හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. පැහැදිලිවම අරුණ, පැහැදිලිව මේ කාරණේ හරියටම හරි. මේ ජන සමාජ යම්තා කරබෝද ඇදි වී තිබේ නම් මේ සමස්තයට හේතු මේ මිනිසු යථාභූත ඥාන දර්ශනයට යාන්තමින්ව ප්‍රවේශ වෙලා නැහැ. ඉතින් ඒ අවස්ථාව උදා කරගන්නට ඔබ හැම විටම උත්සාහ දරන්න. ඒ තුල ඔබේ ජීවිතයේ සැනසීමට පත් වේවි. ඔබ හැම විටම හැම මොහොතක්ම මේ සඳහා යොමු වීම තුල අත්හදා බැලීම් කරලා බලන්න. මේ සමහරු කියන දේවල් අහගෙන ඉඳලා ඒ පැත්තට නැඹුරු වෙන්න එපා. යන්න පුළුවන් අපි අර හැමදේම ගිය මාර්ගයේ යන්න එපා. ඔබ අනිත් පසට හැරිලා බලන්න මේ විරාගී ධම තුල කොතරම් සැනසීමක් ලැබෙනවාද කියලා. සවනස දැන් අප්‍රමාදී බවට මේ අප්‍රමාදී බවට මේ දැන් අද දවසේ දේශනා කරපු මේ දේශනාව පටික්කුල සංඥාව මේ මානසිකාරය වැදගත් වෙනව නේද ස්වාමීන් වහන්ස? අප්‍රමාදී බවට කොයි ආකාරයෙන්ද වැදගත් වන්නේ මේ අද සිදු කරපු දේශනාවට අන්තර්ගත භාවනාව? පින්වත් වරුණ, දැන් මේ ජීවිතය ගැන මෙහෙම කල්පනා කරන කෙනාට අනවශ්‍ය බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. හැබැයි තමා විසින් සම්පාදනය කළ යුතු යම් බඳු වගකීම් යුතුකම් සමුදායක් වේ නම්, ජීවිතයේ කටයුතු ටිකක් වේ නම්, ඒ ටික හනිහනිකට සම්පාදනය කරගන්න උවමනාව ඇති වෙනවා. ඇයි එහෙම ඇති වෙන්නේ වරුණ? දැන් මේ ශරීරය මෙහෙම එකක්. මේ කියන්නේ යථාභූතව, ඒ කියන්නේ මේ කියන්නේ තත්වාකාර ඥානයක් පහළ වෙනකොට මම මෙහෙම ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක්. එනිසා මෙහෙම ශරීරයක් දරාගෙන ඉන්න මට කොයි වෙලාවෙනම් මරණ උරුමේද කියන්න බෑ. මේ කුණප කොටාස ටික තමයි මෙතන අපි මේ පුද්ගල සංඥාවෙන් ආත්ම සංඥාවෙන් බදාගෙන ඉන්නේ. මම මගේ කියන්නේ. අහෝ මෙතන තියෙන මුලාවක්මයි. එනිසා මම අප්‍රමාදීව මේ මුලාවෙන් අත මිදීම පිණිස ප්‍රඥාව වඩන්න ඕනි. එතකොට යා ප්‍රඥාව වඩන්න අප්‍රමාදී වෙනකොට වරුණ, සාමාන්‍ය ජීවිතයේ සියලු කටයුතු උදෙසා යා අප්‍රමාදී වෙනවා. අපි හිතමු මේ උතුම් මානසිකාර්ය සම්පාදනය කරන්න එයාට ජීවිතේ වෙලාවක් අවශ්‍යයි. ඒ වෙලාව එයා සෙසු කටයුතු මනාව සම්පාදනය කළා. ඒ වෙලාව එයා හදා ගන්නවා. ඒ වගේම මේ කටයුත්තේ යෙදෙන්න අවමනා කරන වපසරිය සෙසු කටයුතු මනාව සම්පාදනය කිරීමෙන් අනතුරු එක සකස් කර ගන්නවා වරුණ. එනිසා අප්‍රමාදී භාවය කියන්නේම මේ මානසිකාර්යය. තවත් ආකාරයෙන් කියා දුන්නොත් වරුණ, යම් බඳු මොහොතක සිතකට කුසල් සංස්කාරයක් කුසල සිතක් පහළ වෙනවන එතනයි අප්‍රමාදී තියෙන්නේ. එහෙම නැත්නම් මේ මිනිස්සු වරුණ වැඩ අතපසු වෙනකොට තමන්ට අද කරගන්න තියෙන ටික අද කරගන්න බැරි වෙන එතන ප්‍රමාදය කියලා අර්ථගතණය කරනවා. එතන තියෙන නොහැකියාවක් වරුණ ඒක කරගන්න බැරි වෙන මොනවාරි හේතු නිසා. ඒකට නෙමෙයි මේ ප්‍රමාදය කියන්නේ. කුසල් දහම් සම්පාදනයේ විශේෂ යති මැලිකමසා නොම උවමනාව. ඒකටයි ප්‍රමාදය කියන්නේ. කාගේ හරි කෙනෙකුගේ හිතේ කුසල් පිටුවෙල්ල පහළ වෙනව නම් සෙසු මොන කටයුතු අතපසු වුණත් එයා අප්‍රමාදී කෙනෙක් වරුණ. මේක හැම වෙලාවකම සාමාන්‍ය ජීවිතයටම බර කරලා සාමාන්‍ය ජීවිතයේ තියෙන අවශ්‍යතාවන් සම්පාදනය කර ගැනීම උදෙසාම නෙමෙයි වරුණ භාවනාව. තියෙන එක අතුරු ඵලයක් විතරයි. ඒක අතුරු ඵලයක් විතරයි. අපි මේ ඉන්නේ සංසාර දුකක වරුණ. අපි හැමදෙනාම ඉන්නේ ජාති මරණ දුකක. නිරයට નિયમિતව මෙතන මේ හුස්ම රැල්ල නිරුද්ධ වෙනකොට ඊළඟ ජීවිතේ බැල්ලි එකගේ කුසේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්න පුළුවන් කියන ප්‍රශ්නයක අපි ඉන්නේ. ඒකට උත්තරයක් තථාගතයන් වහන්සේ මේ ලබා දෙන්නේ. එනිසා සාමාන්‍ය ජීවිතේ මොන කටයුතු අතපසු වුණත් කරන්න දෙයක් නැහැ වරුණ. තස්මාහි භෝ අඤ්ඤමඤ්ඤම් පහය සුනාත ධාරේත චරාත ධම්මේ. ඒ කියන්නේ වරුණ, බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ දේශනා කරන සෙසු සියලු කටයුතු පසෙක තබා ධර්මය අහන්න, ධර්මයේ සිතින් දරන්න, ධර්මයේ හැසිරෙන්න. ඒ වගේම තමයි වරුණ ධර්මයේ හැසිරෙන කෙනා ඔය සාමාන්‍ය ලෝකෙ මිනිස්සු වගේ කම්මැලි වෙන්නේ නැහැ. කලට වෙලාවට තමන්ගේ වගකීම යුතු. මේ ධර්මයේ හැසිරෙන කෙනාට තියෙනවා වරුණ සිරිතක්, චාරයක් තියෙනවා, ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා, සීලයක් තියෙනවා, විනයක් තියෙනවා. ඒ විනය තුලින් තමන්ගෙන් අන්‍යයන්ට ඉටු විය යුතුකම් තියෙනවා. සිංහලක වගේ සූත්‍රවල පෙන්වන්නේ ඒව උපරිමෙන් ඉටු කරලා තමයි මේ ශ්‍රාවකයා නිවන් දකින්නේ. එහෙම නැත්තම් මේ ධහමේ හැසිරෙන කිසිම කෙනෙක් කම්මැලියෙක් වෙන්නේ නැහැ. මේ ධහම අසුභවාදී ධහමක් නෙවෙයි. මේ ඉගැන්වීම් ක්‍රමවේදයේ තථාගතයන් වහන්සේගේ මේ දර්ශනේ සමස්ත සත්ව වර්ගයාට වෙස්වලාගත ශාන්තිය. ඔය මොනම මිනිසෙකුටවත් වෙන නිවනක් නැහැ මේ මාර්ගයෙන් හැරවරුණ. එනිසා මතක තියාගන්න, සාමාන්‍ය ජීවිතේ කිසිම කටයුත්තක් අතපසු වෙන්නේ නැහැ මේ ධර්මයේ වඩන කෙනා. අප්‍රමාදීව සියලු සෙසු කටයුතු කරනවා.
හැබැයි ප්‍රමාද වෙනවා කියන නම් එයා වර්ධවා ගත්ත කෙනෙක් හෝ එහෙම නැත්තම් කරපු නැති කෙනෙක්. මේ දහම වඩපු කිසි කෙනෙක් වරුණ එළි වෙනකම් බුදිය ගන්නෙ නැහැ. මේ ඉරේලිය වැටෙනකම් එයා වේලපහෙන් අවදි වෙනවා. වේලපහෙන් අවදි වීමම දිනුවේ ලක්ෂණයක් නෙමෙයිද වරුණ? උදේ 4ට 4:00ට අවදි වීමම දිනුවේ බොහෝ දිනකට බැරිත් ඕකනේ. ඒ වගේම වරුණ කාලේ හදාගෙන ටිකක් නිදි මරනවා. වේලපහෙන් නිදාගන්නේ නැහැ. ඒ වගේම රැයට අනවශ්‍ය විදියට මේ බඩ පිරෙනකම් කාලා බීලා නිදාගන්නේ නැහැ වරුණ. එනිසා එයා වේලපහෙන් නිදාගන්නේ නැතුව යම්පඳු කාලයක් අරගෙන භවනා වේදෙනවා. ඒ වගේම තමන්ගේ තියෙන කටයුතුට ගියා මනාව සම්පාදනය කරන කිසිම තැනක කලකිරෙන්නේ නැහැ වරුණ. තව කෙනෙක් එක ගැටෙන්න යන්න. ඉතින් වරුණ ප්‍රශ්න අඩු වෙන්නේ නැද්ද? ඒ වගේම කිසිම කෙනෙකුට දොස් පවරන්න යන්නේ නැහැ. තමන්ගේ තියෙ සිද්ධ වෙන තියෙන සියලු වැරදි ආ නැති කර ගන්නවා. අන්‍යයන්ට කරුණාව, මෛත්‍රිය, දයාව දක්වන වරුණ. ඉතින් මේ ජන සමාජ සුඛිත මුදිත වෙන්නේ නැද්ද මේ භවනාවෙන්? ඒ වගේම වරුණ මේ භවනාව වඩන කෙනාට ඉරිසියා කරන්න හිතෙන්නේ නැහැ. මසුරුකම් කරන්න හිතෙන්නේ නැහැ. කුවකකම් කරන්න හිතෙන්නේ නැහැ. මාන්නකාරකම් කරන්න හිතෙන්නේ නැහැ. මේ ගත අනවශ්‍ය විදියට සරසන කල්ලිවන්න හිතෙන්නේ නැහැ. නානවා පිරිසුදු වෙනවා ලස්සනට අඳීවි. එහෙම ජීවත් වෙවි. ඉතින් වරුණ මෙතනමනේ අප්‍රමාදයේ තියෙන්නේ. මුළු ජන සමාජයේම මොනතරම් සිල්වත් වෙනවද වරුණ? ඉදගහපතෝ සීලවා සීල සම්පන්නෝ අපමාදා අධිකරණ මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. පෝසත් වෙනවා මේ භාවනා වඩන කෙනා. කෙටියෙන්ම කිව්වොත් වරුණ කොතනකවත් අනතුරක් නැහැ. කුඩා දරුවෙකුටවත් අනතුරක් නැහැ. කවුරු හරි වැඩිහිටියෙක් තමයි තමන්ගේ තරුණ පිරිස හෝ තමන්ගේ පසුගමන්කාරයෝ නොමග යවනවා නම් එයා මේ ධර්ම මාර්ගෙන් ඉවත ගිය කෙනෙක්. ඕවා හිතලා හරියන්නේ නැහැ. එහෙමනම් හිතන්න ඕනේ රාගේ වැඩෙන විදිහට. ඉතින් හරිද එතකොට? එතකොට මේ තිරිසන් සත්තු වගේ වෙන්නේ නැද්ද මේ ජන සමාජයේ මිනිස්සු? දකින දකින ගැහැණිය ගැන රාගෙන් බලන්නේ මොකද වෙන්නේ වරුණ? මේ අම්මා, මේ මගේ නංගි, මේ මගේ සහෝදරිය කියලා වෙනසක් ඇති වෙද ජන සමාජයේ? එනිසා වරුණ මේ ධහම කියන්නේ මේ මිනිසුන්ට ආචාර ධර්ම, සාමාන්‍ය ජීවිතේ ඉස්සෙල්ලාම කරදරයක් තව කෙනෙකුට නැතුව ජීවත් වෙන්න උගන්වන ධහම. එතනයි මේ ධහමේ පදනම තියෙන්නේ. එනිසා ලෞකිකත්වයට මීට වඩා හොඳ දර්ශනයක් තව තියෙන්න පුළුවන්ද? මේ සාමාන්‍ය ජීවිතයේ ඇතිවන සියලු ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මේ විදිහට කල්පනා කරාම. මේම හිතන මිනිසු තාමිනියකට වරුණ පියෙන් ගනියද? මේම හිතන මිනිසු තව කෙනෙකුගේ දෙයක් කඩා වඩා ගනියද? මේම හිතන මිනිස්සු වරුණ අල්ලස් ගනියද? මේම හිතන මිනිස්සු වරුණ තව කෙනෙකුට අංශු මාත්‍රයෙන්ම පීඩා දෙන්නේ නැහැ. පීඩා දෙන මානසිකත්වයක් මේ තුල නැහැනේ. තව කෙනෙකුට පීඩාවක්, අසාධාරණ්‍ය කලාභයක් එල්ල කරන මනස එක්ක කාමච්ඡන්දයෙන් මුසපත්. එහෙම නැත්නම් ව්‍යාපාදයෙන් මුසපත්. එහෙම නැත්නම් ඉරිසියාවෙන් කෝකගමින් මුසපත්. ඉතින් මේ ඒ කියන මානසික සියලු දුර්වලතා, බෙලහීනකම් මේ උදාර දර්ශනයෙන් ඉවත් කරලා දාලා පිරිසිදු දෘෂ්ටියක් ඇති කරනවනේ සම්මාදිට්ඨිය. එනිසා වරුණ මීට වඩා සැනසීමක් තවත් නැහැ. සමනස දැන් ඔබ වහන්සේ කියපු කාරණා තුළ දැන් අපි දකින්න සමහර දවියේ ඉන්නවා මේ භාවනා වඩනවා, අසුබ සතිය වඩනවා, මරණ සතිය වඩනවා. ඒ අය හැසිරෙන්නේ සමාජයේ කෙරෙහි ස්වාමිනහස ද්වේෂයකින් ඇතැම් වෙලාවට. සමහර අය මේ කියන කාරණාම කිව්වොත් සමහරු කියනවා ඔය ඔක්කොම බොරු වැඩ, ඔය අත්හැරලා දාන්න. මේ ප්‍රකාශ දැන් මේ ප්‍රකාශයක් ඉදිරියට බැලුවාම අපිට දැන් මේවා දිහා බැලුවාම ඇත්ත මේ කතාව හොඳයි මේ කතාව. මේ හැම දෙයක්ම අපි සාමාන්‍යයෙන් කරන දේවල් ඇත්තටම අපේ ජීවිතේ සසර ගෙනියන දේවල්. ඒවත් ඇරලා දාලා ධර්මයේ විසට යොමුවීම හොඳයි කියලා අපිට හිතෙන්නට පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් ඒක මේ ඒ වෙනස් වීම ගැන කතා කරනකොට ඒක සමාජයේ පිළිගත්තේ නැත්තම්, ඇතමෙකු පිළිගත්තේ නැත්තම් කියන තැනත් පිළිගත්ත කියන්නේ දැන් යම් කෙනෙක් කියනවා මම අසුභ භවනා වඩනවා, මේ තුලින් ලැබෙන සැනසීම ඉහළයි, ඔය අනික ඕගොල්ලෝ කරගෙන යන වැඩ බොරු වැඩ, ඔව අත්තරින් ඔව අත්තරලා මේ මාර්ගයට එන්න කියලා. හැබැයි ඒ පුද්ගලයා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතු වෙනකොට ඒ භාවනාව ගැන බොහොම ගෞරවයෙන් කතා කරපු කෙනා තුළ ද්වේෂයක් ඇති වෙනවනම් ඒක ස්වාමීන් වහන්සේ භාවනාව හරි හැටි වඩලා නැති නිසාද? එහෙම Tamanට දැන් එහෙම භාවනා වඩන කෙනෙකුට තුළ ද්වේෂයක් ඇතිවීම, අනික එක්කෙනා භාවනාව කරන්නේ නැහෙනේ, මේව තේරුම් ගන්නෙ නැහෙනේ කියන දැනට වැටීම තුළ ඔහු කරගන්නේ හානියක්ද? පින්වත් වරුණ මේ උදාර ධර්මයේ ලැබුණේ Tamanට සැනසෙන්නේ මිසක් අන් අයව සනස්සවන්න නෙමෙයි. හැබැයි තමා සැනසුන කෙනා බොහෝම කරුණාවකින් යුක්තව අන් අයව සනසවන්න මේ ධර්ම දේශනා කරනවා. ඒ තුල එයාට මොන ප්‍රතිචාරයාවත් එයාගේ හදවත ආලෝලනය වන්නේ නැහැ රාගයෙන්, කෝපයෙන්. එනිසා මේ ධර්ම තව කෙනෙකුට කියා දෙන්න කියලා එයාගේ ප්‍රතික්ෂේප වීම තුල අපි කෝපගෙන වෙනවනම් අපේ තුල ධර්ම වෙඩිලා නැහැ වරුණ. බුදුරජාණන් වහන්සේ රාගික භාරද්වාජ කොහොමද කිව්වේ? తత్రేమ వసలక తత్రేమ ముండక తిట్టాయి కేవా ముడు మహాన వసలే అవమ ఇన్న కేవా మే తిలోవక్ సనసో బుదురజుంట దేశనా గడే ఇతిన్ ఆవేగ్యక్ ఎతి ఉనాద సే సినహముసుమూన ఏ సిరి మోమడలిన్ నికుత్వెచ్చ ఏ కాంతి ధారావ ఎహెమ్మమై ఏ అభినీల నెతు సంగలే ఏ కరుణావ ఎహెమ్మమై ఏ హదవతే కరుణావ ఎహెమ్మమై ఇతిన్ యం విదియకింద ఏ నెతు సంగల వివరకల్ల అంగిక భారద్వాజ దియా దొస్కియన కలిం బెనువే దొస్కేనే వరుణ తే విదియటం బెలువా
ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට බලලා මහා කරුණාවෙන් පිහිට වුණා. කී දෙනෙකුට නම් බුදුරජාණන් වහන්සේම පිහිට වුණාද? එනිසා වරුණ අපි මේ ධර්ම දේශනා කරද්දී ලෝකයට හැම දිනම මේක පිළිගන්නේ කියලා බලාපොරොත්තු වෙන්න එපා වරුණ. සමහරට මේ කියන කාරණාවලටත් බොහෝ දෙනා අපවාද උපවාද කරાવી. හැබැයි අපි අනුකම්පාව දක්වන්නේ මේ අපවාද උපවාද කරන අයට මේ ධර්ම උවමනා වෙන දවසක් වෙනවා. අන්න එදාටත් අපි මේ ධර්ම දෙන්න ඒගොල්ලොත් හිතවත්කම තියාගෙන ඉන්න ඕනි. ආන්න එක සැබෑ කරුණාව. එනිසා මේක ප්‍රතික්ෂේප කරපු බවමනින් අනේ මේ පෞකාරයෝ කියලා අයින් කරන්න කාටවත් බෑ. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන ඥාන පරිපාකං ආගමයමානෝ. ඒ කියන්නේ මේ අත්තගේ නුවණ දැන් මෝරලාද කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය ස්වාමීන් වහන්සේලා ගැන සඳහන් වෙන්නේ සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් මහාන වෙලා උදේ දානෙ බලන්දලා දව හවස වෙනකන් නෙදි අය රැළ වෙනකන් නෙදි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඉතින් මෙයා මෙහෙම හිටියට සීල් රැකගෙන ඉන්නවනේ. මෙහෙම ඉන්නකොට තව කාලයක් යනකොට නුවණ මෝරනවා කියලා දකිනවා. දැකලා නුවණ මෝරපු දවසට ආන්න මේ නිදා ගැනීම කම්මැලි වීම ආදීනම දේශනා කරනවා. ඒ දේශනා ගාතවම අරහත් ඵල විමුක්ති සුවේ ඒ හදවතට කැඳවලා දෙනවා. එනිසා වුණ මනුෂ්‍යයන්ගේ තියෙන ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙන යම්බඳු කාලයක් යනවා. අපට බෑ පුද්ගලයන් පිළිබඳව ප්‍රමාණයන් ගන්න. පුද්ගල පරෝ පරියත්ත ඥාන හිමිවන්නේ තථාගතයන් වහන්සේට විතරයි. කාට හරි මේ ධර්ම කියා දෙන්න ඕන පළමුකට නොසෙල් වෙන කරුණාවක පිහිටන්න තමන් වග බලා ගන්න ඕනේ. අපට ගල්ලාබත් මුල්ලාබත් මොන විදි අපවාද උපවාදාවත් අපේ අභ්‍යන්තරයේ කරුණාව සැලෙනවනම් අපි සැබෑ ශ්‍රාවකයෝද වරුණ විමසන්න ඕනි තැන. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෛරයට ප්‍රතිවෛර කරන කෙනෙක් නෙමෙයි, රාගයට ප්‍රතිරාගයන් ඉදිරිපත් කරන කෙනෙක් නෙමෙයි, කාරුණිකත්වයේ නොසෙල්වෙන ලෙස හදවතේ පිහිටුවා ගන්න කෙනෙක්. දයාව, අනුකම්පාව, ඉවසීම මොනම තැනකවත් වෙනස් වෙන්න බෑ වරුණ. එනිසා අපේ පැත්තෙන් අපි මේ ධහම පිහිටියාට පස්සේ, තිසරණේ පිහිටියාට පස්සේ ඒ පිහිටනකොට ලොකු ආනුභාවයක් හදවතට එක් වෙනවා. ඒ ආනුභාවයේ මතින් ඕන කෙනෙකු දමනය කිරීමේ හැකියාව ශ්‍රාවකයාට ඇති වෙනවා. එයින් අදහස් කරන්නේ වරුණ අපි කවුරුත් අසරණ වෙනවා. තරුණ වයසේ යොවුන් වියේදී තියෙන ගාය නැති වෙනවනේ. මැදි වයසට ගිහලා අවසන් වෙනකොට ඒ ගාය නැති වෙන කාලෙටවත් අපි ළඟට එන්න ඉඩ තියෙන්නේ නැහැ වරුණ මනුස්සයෙකුට. පටන් ගන්නකොටම බැලලා මේ අය මෙහෙමයි කියලා අපි ගැන, භික්ෂුන් වහන්සේලා ගැන, දේශකයෝ ගැන කෝප ගැන වෙන විදිහට කටයුතු කරොත් එයාට එන්න තැනක් නැහැනේ. ඒ නිසා කවුරුත් අසරණ වෙන වෙලාවක් එනවා. ඒ අසරණ වෙලාවෙදි සරණක් දෙන්න පුළුවන් තිසරණය තුලින්. ඒ තිසරණය තුලින් සරණක් ලබා දෙන්න ඉන්න පිරිස ඒකාන්තයෙන්ම කාටත් වඩා වැඩි ඉවසීමක් තියෙන අය වෙන්න ඕනි. වරුණ එහෙම හදන්න පුළුවන් මේ ජන සමාජයේ බැරි නෑ. ආදරයෙන්, මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කරලා, කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දීලා, ඉවසීමෙන් බලාගෙන හිටියොත් අවස්ථා දෙක තුනකින් උනත් ඕනම කෙනෙක් නිවැරදි වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. කියන නහන ගුරු ඉහෙල ගියත් ඉහෙල ඵල. ඒ වගේ අපි අර අපේ ජනවහරේ තියෙන කතා කියනවනේ. ඒක තුල තමන් ද්වේෂයක් ඇති කරගන්න හරි සියුම් තැන්නේ ස්වාමීන් වහන්ස මේ කාරණා. දැන් ඇත්තටම මට ඇත්තටම සතුටක් දැනෙනවා ස්වාමීන් වහන්ස, අපේ බොහෝ සමාජයේ ධර්මයේ දේශනා කරන ඇතැම් ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලා කියන දේ මේ කාරණා සමාජයේ පිළිගත්තේ නැත්නම් ඔවුන් සමග ගැටෙනවා. මේක නෙමෙයි ඇත්ත, මේක පිළිගන්නේ නැත්නම් මේ මිනිසුන්ව තියන්න වටින්නේ නැහැ මේම කියලා ගැටෙන ස්වභාවයක් අපි දකිනවා. ඉහි සමාජයේත් බොහෝ වෙලාවට ස්වාමීන් වහන්ස ඒ කාරණා අලලා බොහෝ වෙලාවට මේක මං කියන දේ ඇත්ත දේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ, ඒක පිළිගන්න බෑ, මේ වගේ පිළිගන්න බැරි මිනිස්සු මෙහෙමයි මෙහෙමයි කියලා ගැටෙන අවස්ථාවක් තියෙන. දැන් ඔබ වහන්සේ මේ පහදලා දෙන්නේ එවන් තැනක කොහොමද අපි හිත හදාගන්නේ? මේක හරි වැදගත් කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම වුණොත් සමාජයේ ඇති වී තිබෙන මේ නොඑක ආකාරයේ ගැටලු වලට, ප්‍රශ්න වලට ලොකු විසඳුමක් ඒ ඔස්සේ ලැබෙනවනේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි ඒ කාරණාව ගැන සැලකිලිමත් නැහෙනේ. අපිට විමසිලි බුද්ධියක් ඒ මොහොතේ ඇති නොවන්නට, නැත්නම් මේ අපේ ජීවිතේ හරියට හසුරුවා ගන්නට ධර්ම මාර්ගයේ ලබා ගත යුතු වටිනාම අර්ථයන් අපි අපේ ජීවිතේට එකතු කොටගෙන නැහෙනේ. ද මූනිච්ඡාවට භවනා කරනව මම අසුභ සතිය වඩන්නේ, ඒ තුල මට මාර සැනසීමක් තිබෙනවා එහෙම කියනවා. හැබැයි ක්‍රියාවේදී ඔව් බොහෝ වෙලාවට ඔහෝ හැය භවනාව සිදු කරන ඇතැම් අය ක්‍රියාත්මක වීමේදී අර අපි ඔය දකින අඩුපාඩුකම්, අඩුළු හුඩු තැන්, එහෙම නැත්නම් ගැටෙන ද්වේෂ පරව කටයුතු කරන තැන් බොහෝ වෙලාවට දා. ඒ නිසා සවනස මේවා කෙරෙහි අපි විමසා නැති නිසාද හරි හැටි මෙහෙම වෙලා තිබෙන්නේ අපිට. පින්වත් වරුණ, නිහී යති පුරිසෝ නිහීන සේවි. ඇසුර කියන කාරණේ ඔතෙන්දි තද්ද බල ලෙස බලපානවා. කවුරු හරි පුද්ගලයෙක් තමන්ට වඩා බාල කෙනෙක් ඇසුර කරොත් ගුණධර්ම වලින් එයා හීන වෙලා යනවාමයි. නච්ච හායේත කදාචි තුල්්‍ය සේවි. තමන්ගේ වගේම ගුණධර්ම තියෙන කෙනෙක් ඇසුරකොත් ඒ මට්ටමේ පවතීවි. හැබැයි සෙට්ට මුප නමනං උදේති කිප්පන් තස්මාත්තන උත්තරින් භජෙත්. එහෙමනි වදාළ භාග්‍යතුන් වහන්සේ. තමන්ට වඩා ගුණධර්ම වලින් වැඩි කෙනෙක් ඇසුරු කරොත් මේ ජන සමාජයේ සියලු ප්‍රශ්න විසඳෙනවා. හැම වෙලාවකම මේ ඇසුර කියන එක තමයි සුමගට යන්නත් නොමගට යන්නත් හේතු වෙන්නේ. ඒක තථාගතයන් වහන්සේ සිරි මුව මඩ දෙන්න අනුමත කොට වදාළා.
එනිසා වරුණ ඔය කාරණේදී ලබා දෙන්න තියෙන පිළිතුර තමයි හැම වෙලාවකම තමන්ට වඩා එක ගුණයක් හරි වැඩි කෙනාගේ අසුර බලාපොරොත්තු වෙන්න. එතකොට එයාගෙන් ඔබට ඒ ගුණය ජීවිතේට කාන්ත ලැබෙනවා. ඒ ලැබීමම ආශිර්වාදයක් වෙනවා. සාමාන්‍ය ජීවිතේ වේවා, ආධ්‍යාත්මික ජීවිතේ වේවා, මෙලොවට වේවා, පරලොවට වේවා, කොතන තියෙන ගැටයක් වුණත් ඒ කාන්තයෙන්ම කොතන තියෙන ගැටයක් වුණත් ලිහි ලිහි යනවාමයි මෙහෙම හිතුවාම. වරුණ මම මුලින් කිව්වේ මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ නෙමේ සසරකට අපිව හිරකනේ. එතකොට මේ නීවරණ ටික අඩු වෙන විදියට මානසිකාර ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඒ ඔස්සේ දවසක නීවරණ ප්‍රහාණයනේ තථාගතයන් වහන්සේ මේ තුලින් ශ්‍රාවකයා යොමු කරලා බලාපොරොත්තු වුණේ. ප්‍රශ්න ඇති වුණේ නීවරණ සහිත මනසක් මිසක් නීවරණ රහිත මනසක නෙමෙයි. රහතන් වහන්සේලා ජීවත් වුණේ යුද කල කෝලාහල නැති, ඒ වගේම කිසිම දුක් විපතක් නැති, වසංගත රෝග නැති, දුර්භීක්ෂ නැති සමාජයක රහතන් වහන්සේලා ජීවත් වුණේ. 24,000 රහතන් වහන්සේලා බැමිණි දයාසාගතයේ කාලේ පිරිනිවන් වැඩියේ නැද්ද? සාක්‍ය කෝලී යුද්ධ කාලේ රහතන් වහන්සේලා ඔය ආවට ගස් යට සේනාසනවල හිටියේ නැද්ද? කොසල් රජතුමාගේ අජාතසත්ව යුද්ධ කරද්දී ඔය කාලේ රහතන් වහන්සේලා හිටියේ නැද්ද? රහතන් වහන්සේන මේ ජන සමාජයේ ජීවත් වුණා. හැබැයි කවදාකවත් ජන සමාජයේ ප්‍රශ්න ඒ රහතන් වහන්සේලාට ප්‍රශ්න බවට පත් වුණේ නැහැ. ඇයි ඒ අභ්‍යන්තරයේ කැළඹෙන යම් හේතු වේ නම් ඒ හේතු ප්‍රහාණය වෙලා වරුණ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එළියේ නෙමෙයි වරුණ. එළියේ ප්‍රශ්න පේන්නේ අපි ඇතුලේ ප්‍රශ්නේ නොදකින නිසා. ඒක හොඳට මතක තියාගන්න. කොතනකරි වැරද්දක් කාගෙන දෝෂයක් පේනවා නම් පේන්නේ ඇතුලේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඇතුලේ ප්‍රශ්නේ විසඳිච්ච දවසට එයාට එළියේ ප්‍රශ්නක් නැහැ, ඇතුලේ ප්‍රශ්නක් නැහැ, සියලු ගැට විසඳිලා. එනිසා ප්‍රශ්නේ තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. ඔය එළියේ නෙමෙයි. ඔය කියන ප්‍රශ්න නෙමෙයි වරුණ ප්‍රශ්න. ඔය පාවුල් ප්‍රශ්න මේ හොඳට ජීවත් වෙන්න පුළුවන් වේද, අසුබේ වැඩුවොත් අවුල් වේද, ඔහ නෙමෙයි වරුණ ප්‍රශ්න. අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නේ විසඳිච්ච දවසට සමස්ත සත්වයා වෙලා පවතින සියලු ප්‍රශ්න විසඳිලා යනවා. එයින් මා අදහස් කරන්නේ මේ ලෝකේ ඉන්න සියලු දෙනා එක දවසක එක වෙලාවක රහතන් වහන්සේලා වේවි කියලා. හැබැයි කාටෝ කවදා හරි දවසක රහත් වෙන්න පුළුවන් මේ ප්‍රතිපදාවේ. එනිසා වරුණ අපි බොහෝම අවංකව නිහතමානීව බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණේ සුව විඳින මලක් වගේ හදවත හදාගන්න ඕනි ඉස්සෙල්ලාම මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී. එහෙමයි ස්වාමිනාස. අසුභ සති භාවනාව කුණපය දෙස නැත්නම් අපගේ මේ ශරීර අවයවයන් පිළිබඳ අංගයන් පිළිබඳව සිහිනුවණින් බැලීම තුළ ඇත්තටම යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් පෙනීම අපට ඇත්තටම කොතරම් වටිනවාද. මම හිතන්නේ සතිය කියන වචනේ එතනට එකතු වීමත් හරි වැදගත් කියලා හිතෙන්නේ. අපි බොහෝ වෙලාවට අපේ ශරීර අවයව දිහා බලන්නේ 100ක් ගත්තොත් 99ක්. දැන් ධර්මයේ පිළිබඳ දන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හැරුණු කල, එහෙම නැතිනම් ඒ ධර්ම මාර්ගයට යොමු වූ කිහිප දෙනෙකු හැරුණු කල බොහෝ වෙලාවට අපි බලන්නේ අසුභයේ දෙස සුභ සංඥාවෙන්මයි ස්වාමීන් වහන්ස. බොහෝ වෙලාවට මේ හැම කොහොමද තව ටිකක් ලස්සන කරගන්නේ. අපි දැන් මල ගෙදරක ගියාම ස්වාමීන් වහන්ස අපේ හිතට වෙනම අමුත්තක් දැනෙනවා. ඒ වගේම කනත්තකට ගියාම ලොකු අපහසුතාවයක් දැනෙනවා. මృత ශරීරාගාරයකට ගියාම, එහෙම නැත්නම් කුණු ගොඩක් අසලින් ගියාම, අපිරිසුතන දැක්කහම මේවෙන් අපි ලොකු පිළිකුලක් අපේ හිතේ මතුවෙන්නේ. සමහර අයට ස්වාමීන් වහන්ස ඒවන් දී දැකීම තුළ අසනීපවය මතුවෙනවා ස්වාමීන් වහන්ස. හිස රුදාව කියනවා, වමනයන් එනවා කියනවා, මගේ හිතට ලොකු බයක් ඇති වෙනවා කියනවා, විවිධ දේවල් කියන සමහරුන්ට කන්න බෑ දවස් ගාණක්. මේවා පිළිබඳ සිහිපත් කරනකොට, මොන හරි ආහාර වේලක් ගන්නකොට, ওই සම්බන්ධව යම් කාරණාවක් ඕගිවොත් එහෙම, දැන් රේඩියෝ එකේ හරි දැන් මේ අසුභ සංඥාව වඩන ආකාරයේ පිළිබඳ පැහැදිලි කරනකොට යම් කෙනෙක් ආහාර ගන්න සමහර අයට ඒ තත්ත්වේ හරි අපුලක් කියලා හිතලා ඒක ප්‍රතික්ෂේප කරන අවස්ථාව අපි දකිනවා. ඒ කියන්නේ සොයනහස දැන් මේ අපේ සමින්වසුණු මේ ශාරීරිය තුල තිබෙන ඇත්ත ස්වභාවය, එහෙම නැත්නම් අසූචි කලයක් වගේ තියෙන මේ අපේ ජීවිතය පිළිබඳ, අපේ ශරීර අවයව පිළිබඳව තියුණුව විමසන්නට අපි යොමු වීම කොතෙක්ද කියන කාරණය වහන්සේගේ මේ අද පැහැදිලි කිරීම තුළ, මේ දේශනාව තුළ අපට මනාව පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස. කලකිරීමක් ඇති වෙනවා, අපි උපදමන්න හදන්නේ, අපි නැවත නැවත මේ ආලේප කරලා විවිධ දේවල් කෙනර සමාජයේ බොහෝ දෙනා පිළිගන්න ස්වරූපයට පත් කරගන්න හදන්නේ ඇතුළ තිබෙන අසූචි කලයක් නේද කියලා. ඇත්තටම ස්වාමීන් වහන්ස මේ අපුල අපේ තුළ විපුල ඵලයක් නෙලා ගන්නට තිබෙන අවස්ථාවක් බවට පත් කර ගැනීමට මේ දේශනාව ඇත්ත වශයෙන්ම ඉවහල් වුණා කියලා මා විශ්වාස කරනවා. තව එක් කාරණාවක් අද දවසේ වැඩසටහන නිමාවට පත් කරන්න ආසන්නිය වහන්සේගෙන් දැනගන්නට කැමති ස්වාමීන් වහන්ස, මේ අසුභ භාවනාවද ස්වාමීන් වහන්ස පිළිකුල් භාවනාව ලෙස සැලකන, නැත්නම් පිළිකුල් භාවනාව කියන්නේ වෙනම භාවනාවද ස්වාමීන් වහන්ස? පින්වත් වරුණ, මේ අසුභ භාවනාවටම තමයි මේ පිළිකුල් භාවනාව පටික්කුල මානසිකාරය කියන්නේ. මේකේ තවත් දුරටත් මේ පිළිබඳව දැන් ඔය සීවත් එක අනුසාරයෙන්, ඒ කියන්නේ අමුසොහනක දැමූ මල කඳක් අනුසාරයෙන්
යොන්සෝ මනසිකාර ප්‍රගුණ කරන ඇති ඒවාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් පටිකුල මනසිකාරය කියන්නේ බොහෝ සෙයින් මේ භාවනාවට එතනත් යම් පටිකුල සංඥාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කියා දුන් දත්තින් සාකාරය වඩනකොට යා පිළිකුල් භාවනාව වැඩුවා වෙනවා, පටිකුල මනසිකාරය වැඩුවා වෙනවා. ඊළඟට ආහාරයේ පටිකුල සංඥාව කියලා මේ ආහාරයේ පිළිබඳව මේ ආහාරයේ අනුභව කරාම සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන පිළිකුල් ආකාරයෙන් බලන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන් ටික නිමාවට පත් වෙනකොට විශේෂයෙන් සතිපට්ඨාන දේශනා මාලාව පටික්කුල මනසිකාරය සම්පූර්ණ වශයෙන්ුත් ඊළඟට කායගත සති ආදී සතිපට්ඨානයන් සම්පූර්ණ වශයෙන් ශ්‍රාවකයාට අසා දැනගන්න ලැබෙනවා වරුණ. හොඳයි, අපට අද වැඩසටහන නිමාවට පත් කරන්න කාලය ලැබිලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුකෙන් දේශනා කරපු දේශනා අතර සතර සතිපට්ඨානයේ පිළිබඳ අපි ගෞරවනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ පෙර වැඩසටහන වල සිහිපත් කළා. පිය උරුමය තමයි මේ තිබෙන්නේ කියන කාරණයේ සැබෑවක්මයි කියා මනසේ පැහැදිලි වෙනවා මේ දේශනාවන් එකින් එක අහනකොට. ඒ තුල තිබෙන යථාර්ථය නැත්නම් ඇති ස්වභාවයෙන් පහදා දෙන ආකාරයේ පිළිබඳව විමසිල්ලෙන් බලන විට ගැඹුරු නුවණකින් අපි ඒ පිළිබඳව අවබෝධයක් ලබන විට මේ ඇත්ත නේද කියන්නේ ඇත්ත ස්වභාවය මෙය නේද, අපි මෙතෙක් කල් මුලාවකට හසු වෙලා නේද හිටියේ කියලා හිතේ හරි මාර්ගයට මේ වමනාවක් ඇති වෙනවා. ඒ වමනාව ඇති කිරීම තමයි අපේ ස්වාමීන් වහන්සේගේ අපේක්ෂාව. මේ ධර්මයට එහෙම සැබැලිසින්ම සාර්ථක ධර්ම මාර්ගයක නියැලෙන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසාවෙන්ම තමයි. ඒ සඳහායි සෙනසුරාදා සිද්නි තස පොතුලාද කාරණා සිහිපත් කළේ. ඒ වගේ මේ ඉදිරියේදී තවදුරටත් මේ සතර සතිපට්ඨානයට සම්බන්ධ තවත් බොහෝ දේශනාවන් ඔබට ශ්‍රවණය කරන්නට භාග්‍ය තිබෙනවා. ඉරිදා සිත්නේ තසපු ඉදිරි වැඩසටහන් වලදී ඒ සඳහා එකතු වෙන්නට ඔබට ආරාධනා කරමින් හැම විටම යහපත් සමාජයකට එහෙම නැත්නම් යහපත් පුද්ගලයෙකුට ධර්මය කොතෙක් වැදගත් වෙනවාද, ඒ වගේම තමන්ගේ ජීවිතයේ ලෞකික පැත්තේදී සාර්ථකත්වයේ උදෙසා, ඒ වගේම තමන්ගේ ජීවිතයේ සසර ගමන කෙලවර කරගන්නටත් ධර්මයේ කොතෙක් බලපානවාද කියන කාරණේ බොහොම සමීප ලෙසින් දැනෙන ආකාරයෙන් අපේ වැඩසටහන තුළදී සිත්නේ තසපුව තුළදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ වූ බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ මැනවින් පහදා දෙනවා. ඔබ වහන්සේ මේ කරන්නා වූ උදාරතර ශාසනික සේවාවට, ඒ වගේම බොහෝ මිනිසුන්ගේ හිතසුව පිණිස ධර්ම මාර්ගයේ හැසිරීම උදෙසාම පෙන්වා දෙන මඟ පෙන්වීමට ස්වාමීන් වහන්සේ අපට වචනෙන් කියන්නට බැරි තරමට ගෞරවයක් ඇති වෙනවා හිතේ. ඒ ගෞරවය මා ඇතුළු සමස්ත සිත්නේ තසපුක ශ්‍රවණය කරන net අහන අපේ ශ්‍රාවකයන් තුළම ඇති වෙනවන අනුමානයි. ඒ සෑම සියලු දෙනාගේම අපේක්ෂාව මේ ගෞතම සම්බුද්ධ ශාසනයම වහන්සේට යෙවුතුම් වූ ධර්මාවබෝධයම ලැබේවායි කියන උතුම් ප්‍රාර්ථනාවයි. එතෙක් ඔබ වහන්සේ නිදුක්ව නිරෝගීව තවත් මේ සසුන් කෙත ඔබ යන්නට ශක්තිය ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා කියලා හැම දිනාගේම හිත තුළ තිබෙනවා. ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද දවසේ වැඩසටහනින් අපි මේ ලෙසින් සමුගන්නට සූදානම් වන්නේ. සාධු සාධු සාධු. මම අනුමෝදම් වෙනවා පින්වත් වරුණ, ඒ වගේම අතිපූජනීය මහා සංඝරත්නයට, සුහාසක් මේ ශ්‍රාවකයන්ට, net fm කාර්ය මණ්ඩලය හැම දෙනාටම. අර වරුණ කිව්වා වගේ මේ යම්බඳු අපුලක් වේ නම් ඒක විපුල ඵලයක් පිණිස හේතු කරගන්න උතුම් උදාර භාවනාවක් මේ කියා දුන්නේ. ඉතින් හැම දෙනාම බොහෝම කැමැත්තෙන් ආදරයෙන් ගෞරවයෙන් කියා දුන් වදන්හි පිහිටා මේ භාවනාව පුරුදු කරන්න හැම දෙනාටම වාසනාව ලැබේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා සියලු දෙනාටම. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාද ප්‍රාර්ථනාවත් හිති දරාගෙන අපි සූදානම් වන්නේ සිටින තසුපුවෙන් සමුගෙන යන්න. අපි ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන නිමාවට පත් කරන මොහොතේ හෙට දවස හරි සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. ඒ තමයි ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිකිරෙන්නා වූ අසිදිසි ශාක්‍ය සුගත මහා සෑයේ ගර්භය තුළ පූජා වස්තුන් තැන්පත් කිරීමේ මහා පින්කම හෙට දිනේ යෙදී තිබෙන්නේ. එනිසා ශ්‍රද්ධාවන්ත ඔබට අපි ආරාධනා කරනවා හෙට සවස 4ට තමයි මේ පින්කම ආරම්භ වන්නේ, උත්සව සභාව ආරම්භ වන්නේ ත්‍රිනිකායික මහානායක හමුදුරන් වහන්සේලා දෙම වීමෙන්. ඒ වගේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ගේ සහභාගීත්වයෙන්, ඒ වගේම මේ මහා සෑය ඉදි කරන්නට ධන පරිත්‍යාගය කළ විශ්පෞද්ගලික රෝහලේ අධිපතිතුමන් හෙළරුවන් පසන් කුමාර වෛද්‍යතුමන් ප්‍රධාන කොටගෙන මේ මහා පින්කම ආරම්භ වෙනවා. අපි ඔබට ආරාධනා කරන මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා මහා සෑයක් තුල පූජා වස්තුන් තැන්පත් කිරීමේ උතුම් අවස්ථාවට එක්වන්නේ එක ජීවිතේ එකවරක් ලැබෙන අවස්ථාවක්. කවදා හරි දවසක කූරගල පුදබිමේ මේ මහා සෑයයි මමත්
පූජාවස්තුන් තැන්පත් කළාය කියන හැඟීම ඇති කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඉන්පසුව සවස 6ට අපි පින්කම ආරම්භ කරනවා, පූජාව ආරම්භ කරනවා, පහන් කඳ පූජාව ලෙසිනි ආරම්භ කරන්නේ මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන්. ඊට පස්සේ රාත්‍රී 7ට පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ ඉරිදා රැබණ කියන අපේ මහින්ද ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. කූරගල පුදබිමේ සිට ධර්මානුශාසනාව පවත්වන්නට රාත්‍රී 8ට මහබුලංකුළමේ ගුණරත්න හාමුදුරුවන් වහන්සේ සිදු කරන බුද්ධාභිවන්දනා පූජාව පවත්වලා ඊට පස්සේ රාත්‍රී 9:30ට තථාගතාදී වන්දනා බුදුගුණ දේශනමාලාව ආරම්භ කරනවා. එහිදී පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා තමයි ඔබට රැය එළිවෙනකම්ම ශ්‍රවණය කරන්නට පුළුවන් අවස්ථාව උදා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයනුයෙහිදී උන්වහන්සේ දේශනා කරන්නේ, උන්වහන්සේගේ දේශනාව අතරතුර නරවැල් පිටාරි රත්න ස්වාමීන් වහන්සේ බුදුගුණ සජ්ජහායනා කරන බොහොම රමණීය රාත්‍රියක් බවට, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාව මතුවන රාත්‍රියක් බවට හෙට රාත්‍රියපත් වේවි. ඒ සඳහා ඔබට ආරාධනා කරන පසුදා දුරුතුපුර 15ක පොහෝ දිනේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිදුවුණු පොහෝ දිනේ, ඒ පොහෝ දිනේ ශ්වේත පූජා සජීවී වැඩසටහන් මාලාව උදෑසන 6 ඉඳලා රාත්‍රී 9 දක්වා අඛණ්ඩව පැවැත්වෙන නිසා ඓතිහාසික කූරගල පුදබිමට මේ මහා පින්කමට එකතු වෙන්නට ඔබට ඇරයුම් කරමින් අපි සිත් නිතසොපුවෙන් අද දවසට සමුගන්නෝ. හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.